ඉතින් කොහොමද සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා කතාවක් අපි අහලා තියෙනවා නේද? ඒක ඇත්ත. ඒ වගේම ඔබ විශ්වාස කරනවද අපි මේ ඉන්නේ හැමෝම එක්තරා කාලකදී ඉතිහාසගත වෙන පරම්පරාවක උරුමකාරයෝ කියලා? මොකද දන්නවද? අපි දන්නවා හැම යුගයේම අලුත් අලුත් දේවල් හම්බෙනවා. අලුත් අලුත් දේවල් මිනිස්සු හොයා ගන්නවා. අපි ඉන්නේ මේ සෝෂල් මීඩියා කියන එක හොයාගත්ත පරම්පරාවේ. අපි නෙවෙයි ඒක හොයාගත්තේ. නමුත් අපි ජීවත් වෙන්නේ ඒ පරම්පරාව ඇතුලේ. ඒ නිසා තව වසර ගණනාවකට පස්සේ මේ සෝෂල් මීඩියාවල ප්‍රගමණය ගැන, එහෙම නැත්නම් ආරම්භය ගැන කතා කරද්දී ඒ යුගයේ හිටපු අය හැටියට අපිවත් ඉතිහාසගත වෙන්න පුළුවන්. ඒතකොට අපිටත් තියෙනවා නේද යම්කිසි කාර්යභාරයක් කරන්න. මොකද්ද? සෝෂල් මීඩියා පාවිච්චි කරන එකද? නැත්නම් අපේ Facebook account එකක් හදලා අපේ නමින් ලයික්ස් ටිකක් වැඩි කරගන්න එකද අපේ වැඩේ? නෑ, අපිට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා. උදාහරණයක් හැටියට පරමාණු බෝම්බේ හොයාගත්තු කාලේ, එහෙම නැත්නම් පරමාණුව හොයාගත්තු කාලේ කවදාකවත් හිතුවේ නෑ මේ පරමාණු බෝම්බය හරහා මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙයි කියලා. ඒ නිසා පසු කාලිනේම ආందోళනාත්මක ප්‍රකාශයක් නිකුත් වෙනවා මේ පරමාණුව ඇත්තටම හොයාගත්තේ නැත්තම් හොඳයි නේද කියලා. නමුත් ඒ හරහා මානවයාට ලොකු දේවල් ටිකකුත් සිද්ධ වුණානේ, යහපත් දේවල් ටිකක්. ඒ නිසා ඒ දේවල් හොයා ගැනීම නෙවෙයි වරද. සෝෂල් මීඩියා එකත් ඒ වගේම මිනිසුන්ගේ ජීවනය, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු සොයා ගැනීමක්. නමුත් අපිට තියෙනවා කාර්යභාරයක් මේ හරියාකාරව පාවිච්චි කරන එක. එහෙම උනේ නැත්තම් අර පරමාණු බෝම්බේ පුපුරා ගියා වගේම දෙයක් වෙන්න පුළුවන් අපේ අතින්ම. එහෙම නොවතින් ඒ ඉතිහාසයේ මහා වැරද්ද කරපු පරම්පරාවේ හැටියටත් අපි ඉතිහාසගත වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මට හිතුණ අදහස පටන් ගන්න. අපිට ලස්සන දේවල් තියෙනවා ගොඩක් කතා කරන්න. ඔබ ආදරය කරන ගොඩක් ආදරණීය, සුරූපී, දක්ෂ, හැන්සම් හැම එකේම මික්ස් එකක් අදයිලා තිනවා. අපි ආරම්භ කරමු මේ රාත්‍රියේ. ඉතින් කොහොමද? අපේ පූර්ව ප්‍රචාරක පට දැක්කේ නැත්තම්, සෝෂල් මීඩියා එකේ දැක්කේ නැත්තම් අද ඉන්නේ කවුද කියලා අපි හඳුනාගරිමු. මේ හැමදෙනාම ආදරය කරන මගේ ළඟින් ඉන්නවා සූර්යා ලෝක දයාරුවන් රාජසිංහ. ඉතින් කොහොමද? ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා. ලස්සන්ට වැඩි කරගෙන යනවා. ඉතින් කොහොමද? හොඳින්. මාත් හොඳින් ඉන්නවා සූර්යා. අපි සෑහෙන කාලයක් තිස්සේ හොඳ මිතුරන්. අපිට හමුවන හැම මොහොතෙම කතා කරන්න බොහෝ ලස්සන දේවල් තිබ්බා නේද? ඒ වගේම තාම තියෙනවා නේද? දවස් ගණන්, පැය ගණන් මදි වගේ. මදි වගේ. ඇත්තටම දැන් අපි දැන් සාමාන්‍යයෙන් මේ වැඩසටහන අනුව පොඩි අපි නම් පිළිබඳව පොඩි අධ්‍යයනයක් කරනවා. විශේෂයෙන්ම සූර්යාගේ නමේ තියෙනවා මේ සූර්යා ලෝක. සූර්යා ලෝක. සූර්යා ලෝක දයාරුවන්. රාජසිංහ කියන එක වැඩි පාවිච්චි නොකරාට මේ දයාරුවන් කියන එක හරි වාසගම හා සමානව නමක් නේද? ඔව්, ඒක දයාරුවන් කියලා දැම්මේ තාත්තා. ඒ කියන්නේ පුංචි තාත්තලාගේ දැම්ම අමරරුවන් කියලා අපේ දයාරුවන් දාලා තිනවා. අම්මගේ නම ජයවති. හැබැයි අම්මා තාත්තා කතා කරන්නේ දයා කියලා. තාත්තගේ නම අභයරත්න. රත්න නිසා රත්න රුවන්, රත්න කිව්වම පොඩක් ලෝ වෙනවා වගේ නිසා රුවන් කිව්වම උඩ නිසා දයාරුවන් කියලා දාලා තිනවා. ඉතින් රාජසිංහ තියෙද්දි ඒක තමයි පාවිච්චි කරන්නේ. රාජසිංහ පෙළපතේ කවුරු හරි දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. නෑ, මන් දන්නා විදිහට මේ පොළොන්නරුවේ පොළොවෙන් උපන් කෙනෙක්. එහෙම නේද? ඇත්තටම මාතලේ. අම්මා ඉතින් පොළොන්නරුව ගමෝනාට ඉපදුනේ මාතලේ. කොහොම ලස්සන පළාතක උරුමකාරයෙක්. මම හිතන්නේ ඒ ඕගොල්ලන්ගේ අර දියබෙදුම නේද ඔකට කියන්නේ? දියබෙදුම. ඔය හරි ලස්සන පැත්තක්. ෂූටින් වලට එහෙම ගියාම අපි දකිනවා හරිම ලස්සන පැත්තක් නේද? ඒ කියන්නේ ඇලහැර ඇල එනවා. ඇලහැර ඇල දෙකට බෙදෙනවා, මින්නිරි වැවටයි ගිරිතලි වැවටයි. එතන තමයි දියබෙදුම, දියබෙදෙන තැන. වැඩේ බෙදාගෙන ඇවිල්ලා තියෙන්නේ. දිය බෙදාගෙන නෙමෙයි, පොළොන්නරුවේ පොළොවෙන් මතුවලා එහෙම සීන නැහැ නේ. හොඳ, අපි බොහොම ආදරෙන් පිළිගන්නවා මේ සන්ධ්‍යාවේදී සූර්යාගෙන් ගොඩක් ලොකු වැඩ ටිකක් තියෙනවා අද ගන්න. මම හැමදාම සූර්යාව හම්බෙනකොට මම හිතාගෙන ඉන්නවා අද මද කොහොමද සූර්යාගේ හඬ අවදි කරන්නේ, කොතනින්ද පටන් ගන්න කියලා. එනිසා අද මොන හරි කරමු අපි. කරමු අනිවාර්යයෙන්. ඒ වගේම ලංකාවේ අපේ එක්තරා යුගයක් පසු කරනවා. ඒ තමයි එම ගත්තොත් එහෙම දශක 3කට ආසන්න කාලයක් ලංකාව පුරාවටම තිබුණු එක්තරා අඳුරු කාල පරිච්ඡේදය 2009 දී අපි අවසන් කරනවා. අපේ ලංකාවේ තිබුණු සිවිල් යුද්ධය අපි අවසන් කරනවා. ඒ හරහා ලංකාවේ රණවිරුවන් පිළිබඳව අපි වෙනදාට වඩා ආදරය කරන්න, ගෞරව කරන්න, ඔවුන්ව වේදිකා ගත කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ හරහා තමයි වේදිකාවක් නිර්මාණය වෙන්නේ රණවිරු රියල් ස්ටාර් නමින්. එහි කැපි පෙනෙන ඇය, සුරූපී ඇයටත් අපි ආරාධනා කරා. ආයෝ මි පෙරේරා.
අයිබෝන්නයි. ඉතින් ඉතින් කොහමද? හොඳයි. ගොඩක් විවේකීව ටිකක් ඉන්නවා මේ දවස්වල. මොකද මම මගේ රැකියාවෙන් මම නීත්‍යානුකූලව විශ්‍රාම ගත්තා මගේ වසර 15 සේවා කාලය නියම කරලා. ඉතින් මට ඒ වුණාට ලොකු වගකීමක් තියෙනවා අයියේ දැන් ඉස්සරහට කරන්න. මොකද මට ගොඩක් මිනිස්සු ආදරය කරේ මම යුද හමුදාවේ ඉන්න ගමන් ගීත ගායනා කරලා. ඉතින් දැන් මට ලොකු කාලයක් ලැබිලා තියෙනවා මගේ ආදරණීය රසිකයෝ වෙනුවෙන් ගීත නිර්මාණය කරන්න. මොකද මගේ රැකියාව ඉන්නකොට මට සුට්ටක් කාලය මදි වුණා. ඉතින් මම නීති ටිකක් මැද්දේ ඉන්න වෘත්තියක නියලිච්ච නිසා ටිකක් මට කාලය නැති මම යම් කිසි රාමුවක් ඇතුළෙන හිටි. හැබැයි දැන් මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට රසිකයින්ට මගෙන් ඉල්ල ගොඩක් දෙනෙක් මට කියනවා මෙහෙම ඉන්න එපා අපිට සින්දු දෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම ඉටු කරන්න දැන් මට කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අලුත් විස්තරයක් මට අද මේ වැඩසටහනින්. ඒකනේ දැන් වැඩේ තියෙන්නේ මේ රාජ්‍ය සේවයේ පෙන්ෂන් ගියා කිව්වම අපිට මතක් වෙන්නේ අපේ ආච්චි එහෙම අපේ ලොකු අම්මලා එහෙම එකක් මතක් වෙනවා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියා කිව්වම දැන් ඔයාට ඒ තරම් කාලයක් නැහැනේ රාජ්‍ය සේවය. ඔව් මෙහෙම නෙවෙයි දැන් අපි ත්‍රිවිධ හමුදාවෙම ගෑනු ළමයින්ට වසර 15යි සේවය කරන්න තියෙන. කැමති නම් ඉන්න පුළුවන්. ඉතින් මම ටිකක් අඩු වයසෙන් යුද හමුදාවට අවුරුදු 12 වගේ නේද සම්බන්ධ වෙච්ච නිසා ඉතින් මට මොහොම මගේ අඩුම වයසින් මට මේ කාලය මට නිම කරන්න ලැබුණා. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ දැන් ඉතින් වෙනත් රැකියාවක් එහෙම නැත්නම් වෙන ශේෂ්ත්‍රයක් පිළිබඳව එහෙම නැත්නම් ඔයා වැඩියෙන් ඔයා මිනිස්සු ආදරය කරපු සංගීත ශේෂ්ත්‍රය තුළ අපිට වැඩිම දකින්න ඕනේ. රැකියාවකට මම මේ වෙන්නේ නැහැ. මට සංගීත වැඩ කටයුතු කරන්න ගොඩාක් මට කාලය ඕන. ඉතින් මගේ මුළු ජීවිතේම දැන් මම කැප කරන් ඉන්නේ සංගීතය වෙනුවෙන්. අපි දිවි පරදුවට තියලා ගීත ගායනා කිරීමට සූදානම් වෙන අයමිට අපි සුබපතනවා. ඒ වගේම අපි තව ගොඩක් දේවල් තියෙනවා අයමෙන් කතා කරන්න. ඒ වගේම ඉන්නවා අපේ අයමිට එහා පැත්තෙන් ඉන්නවා රණවිරු රියල් ස්ටාර් එන්න කලින් ලංකාවේ මේ අස්සක් මුල්ලක් නෑර හිටපු තාරුණ්‍යයේ හඬවල් වලට හොඳ වේදිකාවක් නිර්මාණය වෙනවා. සුපිරි තරු මාවතක් නිර්මාණය වෙනවා ලංකාවේ රූපවාහිනී අවකාශය හරහා. ඒ අතරේ විවිධ තරාතිරම්වල අය ඇවිල්ලා මේ වේදිකාවේ පර්ෆෝම් කරලා මිනිස්සුන්ගේ ආදරය බොහොම තදින් දිනාගත්තු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ එහෙම නැත්තම් ඒ තුන්වන අදීරයේ අපි දුටු බොහොම ආදරණීය චරිතයකට අපි ආරාධනා කළා රුක්ම නසිත. ඉතින් කොහොමද? දැන් බොහොම සතුටින් ඉන්න බවත් තමයි පේන්නේ මේ ටිකේ. ගොඩක් සතුටෙන් තමයි ආණ්ඩු පෙරළුණා. පාටෙන්ම තේරෙනවා නිකන් මං එනකොටත් රුක්ම බලබල හිටියේ මේම දේශපාලන සංවාදයක්. මං ඇහුවා හරි මේ වගේ අපි ගොඩක් පරක් වුණා කියලා හිතනවා. බලන්න මුල් කාලේ වෙන වෙන දේවල් ඔළුවේ තිබ්බේ. හරිම දැන් තමයි දැනුවත් වෙන්නේ කියන එක තමයි දැන් මගේ ඔළුවේ තිබ්බේ. දැන් කියන්නේ අලුත් බලාපොරොත්තු එහෙම තියෙනවා නේද? මට නෙමෙයි රටටම. රටටම. ඔව් අපි දකිනවා රුක්මන් දැන් වෙනදාට වඩා කියන්නේ මිනිස්සුන්ගේ යම්කිසි ප්‍රබෝධයක් අපි දකිනවා නේද? කියන්නේ යම්කිසි විශ්වාසයක් දේශපාලනය පිළිබඳව එහෙමත් නැත්නම් රටේ මිනිස්සුන් පිළිබඳව විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා නේද දැන්? අනිවාර්යෙන්. මොකද මේ මං මගේ ගම කම්පැනිෙදීනේ ඉස්සර තිබුණ පොඩි එකට හිටියට අපේ අයගෙත් තිබ්බා. ඒගොල්ලන්ගේ මේ විවිධාගම් තිබ්බනේ. දැන් ඒකනේ ඔක්කොම සහෝදරත්ව විදියට තමයි බලන්නේ. දැන් ඒ අර පරණ මේ පටලේ ගැලවිලා ගිහිල්ලා තියෙනවා. මොකද අනිත් අය කරේ කොටෝපුව කන්නේ. දැන් එහෙම නෑ. අපිට එහෙමත් හිතන්න පුළුවන් නේද? අපි කොහොම වුණත් අපි හැමෝටම බලාපොරොත්තු වෙන්නේ නිදහසේ ජීවත් වෙන්න තමන්ගේ රැකියාවල් කරලා. ඔව් සතුටින් ඉන්න පුළුවන් සමාජයක්. ඉතින් අපි විශ්වාස කරනවා. ඔව් අපි දකිනවා පාරේ යනකොටත් මිනිස්සු වෙනදට වඩා හරි පොසිටිව් හිතනවා මේවා ගැන. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම මොන පක්ෂයක් එහෙම නැත්නම් මොන ආණ්ඩුවක් පෙරළුණත් නව ආණ්ඩුවක් පිළිබඳව මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙන්නේ. මිනිස්සු ගොඩක් හෙම්බත් වෙච්ච නිසා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. අපිට පොඩි පාඩුවක් තියෙනවා. මොකද අයෝමි දන්නවා ඒක. අපේ ශෝසුකම නැවැත්තුවයි. ඒ කියන්නේ දැන් ඒකට හේතු තියෙනවා. සාධාරණ හේතු තියෙන එකින්ද ඉවසගෙන ඉන්නවා. දැන් මම ඔයා නෝමල් ෂෝ එකක් කරනවා කියන්නකෝ. මම දේශපාලන එක පැත්තකට අදිනවා කියන්නකෝ. මං ගිහලා එයාගේ කොල ටිකක් බිමට දාලා යනවා. ඔව්. එතකොට ඔක්කොම හිතන්නේ මේ මෙයා කරා කියලා. ඔව්. ඒකින්ද ඒව නැවැත්තුවා. හැබැයි මේ වේදිකා මොකද දේශපාලන වේදිකා ෂෝස් වගේක් නං ආවා. ඔව්. ඔය එක එක තියෙන උප්පරවැට්ටි ඒ උප්පරවැට්ටි වලට අපි අහුවෙන්නේ නැහැ කියලා තමයි දැන් මිනිස්සු විශ්වාස කරන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ අපි හැමෝටම මේ වගේම හොඳින් කතා කරන්න පුළුවන් කාලයක් තව ඉස්සරහටත් එළවෙන්න කියලා. ඒ වගේම ලංකාවේ පුංචි තිරය හරහා
අපි දන්නවා දවසින් දවස දවසින් දවස අලුත් මූණවල් එනවා ඒ වගේම යනවා. හැබැයි මේ රූපවාහිනී තිරයට ආපු මූණක් දිගින් දිගටම රැඳී සිටින්නට දක්ෂතාවයක් තියෙනවා නම් ඇත්තරම ඒ තුල යම්කිසි වාසනාවක් ඒ වගේම කැපවීමක් උත්සාහයක ප්‍රතිඵලයක් තියෙන්නට ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් නළුවෙකු හැටියට ස්ටැබ්ලිෂ් වෙන්න එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හදවත්වල ඉන්න නම් අපිට පුළුවන් හීරෝ කෙනෙක් හැටියට මිනිස්සු ළඟට යන්න. හැබැයි හීරෝලට වඩා විලෙන්ලටත් පුළුවන්කමක් තියෙනවා කියලා පෙන්වපු තරුණයෙක්ටත් අපි ආරාධනා කළා. අපිත් එක්ක ඉතින් කොහොමද වැඩසටහනට මිට කලනුත් එකතු වෙලා තියෙනවා. මනෝජ් දේවගේ ඉතින් කොහොමද? ඉතින් හොඳින් ඉන්නවා රංජයි. මොකද වෙන්නේ? අයියාගේ වගේ ඉතින් රංගන කටයුතු කරගෙන ඒ පිළිබඳව හදාගෙන සාමාන්‍ය විදිහට ඉන්නවා. දැන් මං හිතන්නේ ඔයා රඟපාපු ටෙලි නාට්‍ය අවසන් වුණා නේද? ඔව්, ඇත්තටම සංගීත ටෙලි ඩ්‍රාම එක ෆස්ට් සීසන් එකේ ඉවර වුණා. ඊට පස්සේ සෙකන්ඩ් සීසන් එක ආයි පටන් ගත්තා. සහ මං කරපු තව ඩ්‍රාමෙකුත් මේ ලාස්ට් ෂෙඩියුල් එක ඉවර වුණා ලාස්ට් මන්ත්. ඉතින් ඔව් කරගෙන ඉන්නවා ෂේප් එකේ. දැන් සීසන් 2. දැන් සීසන් 2. ඒක ඒ කියන්නේ එක එක නම් දාගෙන උනත් ඕක ඉවර වෙන නාට්‍යයක් නෙවෙයි කියලා තමයි මිනිස්සු කතා වෙන්නේ. ඔව් ඔව් දැන් ওই ප්‍රශ්නේ රංගපාන අපිටත් තිබ්බා. ඉතින් ඒ උනාට අර රේටින්ස් වැඩි ඩ්‍රාම එකක් නිසා channel එක නවත්තන්න ඕන කමකුත් නැහැ. සමන්නදිරි මොනවද කියලා. මුන්නේ කියන කෑල්ලේ අන්තිමට තව ඉස්පිලි දාලා තිබ්බත් ඉවරයක් නැහැ නේද? ඊගාගෙන ඉන්න. සමන්නදිරි මුන්නේ දෙන ලොකුම දඬුවම තමයි ඒකාංගික ටෙලි නාට්‍යයක් රචනා කිරීමට බාර දීම. ඉතින් මේ නාට්‍යයට තියෙනවා ඉතින් හොඳ රේට් මොකද අර එක්තරා අවස්ථාවකදී මම අහගෙන කියනවා ලාභ ලැබන කඩයක් ඇයි වහලා දාන්නේ කියලා. ඒ වගේ මේ ප්‍රේක්ෂකයන්ව තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ රචනය තුළ ඒ අධ්‍යක්ෂණය තුළ සහ රංගනය තුළ ඇයි ඉතින් ඒක නවත්තන්නේ නේද? ඔව් දැන් සමහරක් වෙලාවට අපිට තියෙන අපි සාමාන්‍ය කතා වෙන දේක් තමයි මේ සුඩ්‍රාම අතාරිනවනේ බලන එක අතාරිනවනේ රේටින්ග්ස් අඩු වෙනවා. නමුත් මේකේ අනිත් පැත්ත වෙන්නේ මිනිස්සු ඒ කියන්නේ ඔඩියන්ස් එකක් ඉන්නවා මේ නාට්‍යයටම හැදිච්ච. ඔව් ඉතින් ඇයි අපි ඔඩියන්ස් එකට සාධාරණයක් කර නැත්තේ තැන ඉඳගෙන තමයි අපි මේ කතාව දිගටම යන්නේ. මගේ පුතායි මගේ ෆෝන් එක තරම් බලන්නේ ඒක. ඔව් මේගොල්ලන් අත සංගීතය තරම් නෙමෙයි දෙවෙනින්ම. ඔව් ඒකත් බලනවා. හරි ආසයි. ඔව් ඇත්තටම මේ පේනවනේ අපේ ශේෂ්ත්‍ය තුලත් එහෙම ඔඩියන්ස් එකක් එන්න තින්න නවත්තන්න එපා. ඒක අලුත් කොල්ලන්ට ආවනේ ප්ලේස් එක ඔන්න නවත්තන්න එපා. එහෙමනම් අපි සීසන් 2 යෝරණයෙන් පස්සේ සීසන් 3. හරි සංගීතය කිව්වම කොහොමදත් කෙලවරක් නැහැනේ. ඔය සොරහත එහෙට මෙහෙට දාලා යන්න පුළුවන් අනන්තය දක්වා යන්න පුළුවන්. ඒ නිසා සම්මන්නයිට කියන්නේ නවත්තන්න එපා. අතරම ලියන්න එක. දිගටම ලියන්න එක. ඉතින් මේකේ නපුරු චරිතය කරගෙන ඉන්නවා. නපුරු චරිත දැන් බලමු අපි ඒක චරිත ගැන කතා කරන්නත් අපිට ගොඩක් තියෙනවා. මේ වාගේ ලස්සනයි වාගේ ටී-ෂර්ට් එකේ හැඩය හොඳයි නේද? ඒකේ වගේ තියන වෙනම හැඩයක් තියෙනවා ඒකේ. ඔව් අපි දන්නවා මේ වල කිව්වා වගේ අලුත් මූණු එනවා යනවා ඒ අතරින් ප්‍රේක්ෂකයාගේ හදවතේ රැඳී ඉන්න පුළුවන් වුණොතින් තමයි යම්කිසි ගමනක් පිළිබඳව එහෙම නැත්නම් ශාස්ත්‍රයේ තුර නමක් හදාගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙන්නේ. සමහර වෙලාවට නිලියක් රංගන ශිල්පිනියක් වුණාම අපි බලන දේවල් ටිකක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් උස එහෙම නැත්තම් පොඩි සරාගී බවක්. හැබැයි මේ දෙකම නැතුව වුණත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුනට යන්න පුළුවන් කියලා ඇය ඔප්පු කරලා තියෙනවා. එනිසා අපි ආරාධනා කරා මාතලෙන් කෙල්ලෙක්ට, කේතලෙන් මල්ලකට. ඉෂාංකා අබේසේකර. අයිබෝනේ. ඉතින් කොහොමද? හොඳින් ඉනවා අයියේ. මොකද වෙන්නේ? හොඳින් ඉන මේ දස් ටිකේ ටිකක් මට මගේ අරුණ පොඩක් මගේ වැඩ ටිකක් තිබ්බා. ඒ ටික චුට්ටක් කරලා ගෙදර පොඩක් නිදහසේ හිටියා. මොනවද මගරුණ වැඩ? මල් පැලවලට වතුර දාන වැඩ. ඒ ටික මගරුණ දාන්ති මාටි. නෑ මම පොඩක් අර ඔන්ලයින් බිස්නස් එකක් තමයි කරගෙන හිටියේ. ඒකද ඕන තරම් කරන්න පුළුවන්. මෙහෙම ඉන්න කමුත් මෙහෙම ඔන්ලයින් කරන ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්. ඔය ටිකක් අර මම මේ ඩ්‍රාමා එකත් එක්ක ටිකක් බිසි වුණා අය. ඊට පස්සේ මම ටිකක් ආයෙත් ඒ පැත්තට ෂුටක් ඔළුව දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. ෂුටක් අය මේ ආයුර්වේදික මෙඩිසින් කරා මම. ඒ කරලා මගදී තමයි මට ඔය නාට්‍ය වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම හම්බුනේ. මම ආයෙත් අර මගේ පොඩ්ඩක් ඉගෙන ගන්න එක ටිකක් මතක් කරගෙන පොඩ්ඩක් නිදහස් ඉන්නවා. නමුත් අර නිර්මාණ කීපයක් කරා. ඒකට තරහ වෙන්නේ නැහැ නේද? නෑ. උස කීයද?
එච්චර දරුණු ප්‍රශ්නයක්. කෙනෙක් ගිවිසයි වන්නත් ලොකු දරුවෙක්. අයෝ මේ තින්න බය නැතු ඒකයි මම මෙතන ඇවිල්ලා ප්‍රශ්නේ වාට සපෝට් එකට යපෙත් තින් අපි ගෙනාවේ හා සමානම තමයි මේ තවර ගත්තද ගන්න. 5 අඩුත් නැහැ වැඩිත් නැහැ. හරියට 5යි. ෂා. පහ කියන්නේ හොඳ නේද? පහ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම මතකයි අතරම මේ ඒ වගේම උස නැති නිහාරා ලංකාවේ බොහොම දෙනෙක්ගේ ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්. ඒක තමයි මම කිව්වේ අර අපි විශ්වාස කරන සමහර දේවල්ම නෙවෙයි රංගනය සහ මිනිසුන්ගේ ආදරය දිනා ගැනීම කියන්නේ. නිහාරා තාමත්ම ලොකු ප්‍රේක්ෂකාගාරයක් හිමි කරපු රංගන ශිල්පිනියක්. ඒ නිසා ඔයත් ඒ ගමන යනවා කියලා පේනවා. ඉතින් වෙනවට පහට වඩා උස යන්නත් ඕනේ නැහැ නේද? ඇති නේද? ඇයි වගේ උස කියද 5යි කියද? ඒ ඇස්සේ ඉන්න 5යි 4ක්. 5යි 4ක්. 5යි 4ක් ඒක ටිකක් ලොකු උසක්. අයෝ මේ වාගේ උසත් තාම කවදා කැමති වා මට මේ අයෝ මේ අවස්ථාවක් දෙන්න මගේ උස කියන්නත් කියලා මෙහෙම කිල්ලපු නිසා මම දෙන්නේ අවස්ථාවක්. කීයද අයෝ මේ උස? ඇත්තමයි මම 5ක් නෑ. ආ මං 4:11යි. හැබැයි මට ඔව් මම කියන්නේ මේ පුංචියට හරි ආදරේ අය මිනිස්සු. අනේ ඔව් ඒක මේ අපිට එක මට දැනෙලා තියෙනවා. මේ දැන් සමහරක්ලාඩ මේ දැක්කම කියන අනේ ඔයා ওই විදිහටම ඉන්න වෙනස් වෙන්න එපා උස යන්න එපා කියලාත් සමහරු කියලා දෙනවා. ඒක අපිට වාසනාවක් වෙලා තියෙනවා නේද? වාසනාවක් තියෙනවා. මේ මම අයියේ ගොඩක්ලාට ස්ක්‍රීන් එක හරි ලොකුයි. ඔව් නේද? ඔව් මම ගොඩක් ස්ක්‍රීන් එකේ ලොකුයි. ඉතින් කටිමාව දැක්කහම පුදුම වෙනවා. මං කියනවා එතකොට මේ අපරාධේ නන් නේද ලොකුවට හිතාගෙන ඉන්න විදිහ. ඒක මටත් තේමර මම යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නකොට මිනිස්සු හරි ආදරේ. ඒක හරි වෙනමම දෙයක් හරි මිනිස්සු ඒ හුරු බුහුටි කමට හරි ආදරේ. ඒක හරි සුන්දරයි. පුංචි වුණත් හරිම සරයි. මොකද්ද? ගම්බිරිස්සටේ මම හිතුවා මට වැරදුනවා වගේ. පුංචි පුංචි වුණාට හරි සරයි ඒගොල්ලෝ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න පුංචි අය සරයි. බලමු කොච්චර සරද කියලා අපි කතා බහ කරනකොට තේරෙයි. ඒ වගේම සමහර ඔහුගෙන කියන්න හිතෙන තැන මට පටන් ගන්නකොට මෙතුනේ වෙන තැනක්. නමුත් මම මෙහෙම කියන්න. දැන් ගොඩක් දෙනෙක් ට්‍රයි කරනවානේ නළුවන් බවට පත් වෙන්න, නිරූපණ ශිල්පියෙක් බවට පත් වෙන්න, ඩාන්ස් කෙනෙක් බවට පත් වෙන්න. ගොඩක් දෙනෙක් ගොඩක් ලොකෝ කට්ටක් කරනවා. සමහර වෙලාවට අපිට පේනවා ඔඩිෂන් එකක් එහෙම තිබ්බහම මේ තාමත්ම දුර පළාත්වල ඉඳලා පාන්දර කෝච්චිය ඇවිල්ලා ඔඩිෂන් එකට ඇවිල්ලා හවස් වෙනකම් පෝලිමේ ඉඳලා 5:00 to 6:00 ඔඩිෂන් එකක් කරලා නමුත් සිලෙක්ට් වෙන්නේ නැතුව ගෙදර යනවා. සමහර විට එහෙම නැතුව කිසිම කැමැත්තක් නැතුව කිසිම ඕනකමක් නැතුව කිසිම ට්‍රයි කරILLක් නැතුව මෙහෙම එක පාටම කෙනෙක් ඇවිල්ලා බලෙන් ස් ගාලා මෙහෙම තිරයට ඇදලා දානවා. මේකට මම හිතන්නේ වාසනාව කියලා තමයි අපි කියන්නේ. හැබැයි ඉතින් එහෙම දැම්ම පමණින් කෙනෙක්ට පවතින්න බෑ දක්ෂතාවයක්. එහෙම නැත්නම් ඇතුළෙන්ම නිෂ්පාදනය කරගත්තු ශක්තියක් නැතිනම්. රාහුල් කියන්නේ එහෙම චරිතයක්. රාහුල් ඍෂි. ඉතින් කොහොමද? ඉතින් ඉන්නේ. රාහුල් ඍෂි කිව්වම නිකන් ඉන්දියාවේ ගතියකුත් තියෙනවා මට නිකන්. ඉන්දියාවේ ගායකයෙක් ඉන්නවද කියලාත් මට මතකයක් තියෙනවා. රාහුල් ඍෂි හරි රාහුල් ඒ වගේ නමක්. ඍෂි කපූර් කියලා. ඔව් ඍෂි කපූර්. රාහුල් රෝයි. ඩොක්ටර් කෙනෙක් ඉති. ඔව්. ඔව් මටත් මතකයි මේ කවුරු හරි පරණ නමක් තිබ්බා. හැබැයි වරාවිටගේ කියන වාසගම තියෙනවා. ඒ වගේම ඍෂි කෙවට ඍෂික. ඍෂික. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? හොඳින් නිදහසේ සන්තෝෂෙන් ඉන්නවා. සන්තෝෂෙන් ඉන්න. දැන් ලංකාවේ? ලංකාවේ. ලංකාවේ නේ. අපිට මේ දවස්වල මොනවද වාගේ වැඩ? මේ දවස්වල අයියා මම මියුසික් වීඩියෝස් දෙයක් කරා. ඉස්සරහට බලමු මොකද වෙන්නේ. අර මම කිව්ව වගේ නේද උනේ වැඩේ. ඔව් අයිය හරියම කිව්ව එකත් හරි. ඔව්. ඔව් එකපාර ආවේක. ඒකනේ හිතේ කොනකවත් තිබ්බේ නැහැ මෙහෙම වැඩක් වෙන්න කියලා. අතර මම ඉගෙන ගන්න මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා හිටියේ. ඉද්දි එහෙන් තමයි එකපාර මගේ යාළුවෙක් වාසව මම මොම දන්න කිව්වා මේ මියුසික් වීඩියෝ එකම ගොඩක් දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඔව්. මම බෑ කිව්ව ඇත්තටම. මොකද මම අලුත් එක්කනේ මම දන්නේ නැහැ. ඒකින්ද මම කව බෑ කියලා. නෑ නෑ ඔය එන්න අපි නියංකක් කරමු කියලා. එකක් කරා. දන්නේම නැතුව කොහොම හරි මේකට ආවා ඊට පස්සේ. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා උණුහුම කරා. උණුහුමෙන් තමයි ගොඩක්ම මේ මාව සඳුර ගත්තේ. ඉතින් එදා ඉඳන් ෂේප් එකේ ඉන්නවා. ඊට පස්සේ දැනුණාද මේ රංගනයේ තියෙන උණුසුම කොයි වගේද කියලා? හොඳටම දැනුණා. ඊට පස්සේ ලේසි නෑ කියලා දැනුණා. ලේසි නෑ ලේසි නෑ ගොඩක් අමාරු දෙයක්. මං හිතන්නේ වාසනාව හොඳටම තදටම තියනවා නේ. නැත්තම් ඔහොම හොයාගෙන එනවා කියන්නේ දන්නේ නෑ. ඉතින් ඒක වුණා. ඉතින් ඇත්තටම මම තාම පොඩි තැනක ඉඳලා ගොඩාක් දුර යන්න තියෙනවා මට.
අපි බලමු. ඇති අරගොල්ලන්ගෙන් විතරක් අහන්න ඕනේ නෑනේ. උසයගෙනුත් අහන්න ඕනේ වගුසකේ. මම 5යි 10ක්. 5යි 10යි. එලකිරි. අපි දෙන්න එක සමාන. ජය වේවා. අපි බොහොම ලස්සන සන්ධ්‍යාවක ආරම්භයේ ඉන්නේ. අපි ආරාධනා කරන රුක්ම නසිතට ටිකක් අපි වෙන විදිහකට සතුටු කරන්න, එහෙම නැත්නම් ආරම්භය ලබා දෙන්න කියලා අපේ B+ සංගීත කණ්ඩායමත් එක්ක. जोहर जबी तुझ में मालूम नहीं तू अभी तक है हसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान मेरी जान मेरी जोहर जबी तुझे मालूम नहीं तू अभी तक है हसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान मेरी जान शौकिया ये बागपन ओ तुझ में है कहीं नहीं ये शौकिया ये बागपन ओ तुझ में है कहीं नहीं दिलों के जीतने का पन ओ तुझ में है कहीं नहीं मैं तेरी आंखों में पा गया दो जहां मेरी जोहर जबी तुझे मालूम नहीं तू अभी तक है हसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान मेरी जान की बोल दे तुम्हें भी भूल जान मन ओ मुस्कुरा के बोल दे तो धड़कनों में आज भी शराबी रंग खोल दे ओ सनम मैं तेरा आशिक जाविदा ओ सनम मैं तेरा आशिक जाविदा मेरी जोहर जबी तुझे मालूम नहीं तू अभी तक है हसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान ये मेरी जोहर जबी तुझे मालूम नहीं तू अभी तक है हसी और मैं जवान तुझ पे कुर्बान मेरी जान तुझ पे कुर्बान मेरी जान मेरी गुरुबान मेरी जान मेरी जान वाह देखने ने मेरे के पीठ पास से बच्चे मारा आंधी कर रंगने हाँ नेद दिन में गालिम प्रैक्टिस करा दास तुनाक निधि वरागने दाढ़ी दागने अभी प्रैक्टिस करें ना भैया बोल आसना है අල්ලපු රටේ මට දැන් හති අල්ලපු රටේ කොයිතරම් මේ ලස්සන ස්වර නාද රටා එකතු වෙලා තියෙනවදනේ මේ මම මේ වාට අහන්න හිටියේ අපි අන්තිම දවස්සේ හම්බුණාම මම පණිවිඩයක් කිව්වා කියන්න කියලා වාගේ ත්‍රිවිල් මිතුරන්ට කිව්වද අර වමඩ සිග්නල් දාලා දකුණට හරවන්න කියන එක කිව්වා නේද ඔව් ඔව් දැන් මොකද ඒකල තාම එහෙම දානවද වමඩ දාලා දකුණට දාන්න ගානක් නෑ ඊසම් තමයි දැන් මේ මේ ගාලු පාර දින්නේ මෙහෙට විතරයිනේ දැන් මේට දාලා මේට දානවා අනේ ඇත්තටම මේ මම මේක මේ මම මේ යාළුවෙක් හැටියට වගේම සමාජ සත්කාරයක් හැටියට ඉල්ලීමක් කරන දෙයක්
එකන්නේ අත්‍තරම මේ මේක හොඳ අවස්ථාවක් නේද රුග්මනාගෙන අපිට වෙනස් වෙන්න. අනිවාර්යයෙන්. අපි හැමෝටම වෙනස් වෙන්න හොඳ අවස්ථාව විශේෂයෙන්ම මේ ත්‍රීවිල් කියන්නේ අපිට නැතුවම බැරි සේවාවක් නේ. කියන්නේ හදිස්සියක් වුණොත් සමහරලාට මරණය තෙනිපෙනී ඉන්න රෝගියෙක් වුණත් ඉතාමත්ම බේරගන්න පුළුවන් හරි වටින දෙයක් නේ. නමුත් ඒගොල්ලන්ට හිතුනොත් ඇත්තටම එහෙම හදිසි අවස්ථාවක් නැතු වුණාම සාමාන්‍ය වාහන වයනවා වගේ යන්න කොයිතරම් ලස්සන වෙයිද? ඕකටයි හේතුවක් තියෙනවා. දැන් පරණ ඇමෙතිල යන්නත් ඔලු උඩින් ඒගොල්ලෝ හරියට ගියානම් පොඩි මිනිහා නිකම්ම හැදේ කියලා තමයි කියන්නේ. ඔව් ඒක එක්තරා තර්කයක් තමයි. මටත් ඕක හිතුණා කාලයක්. ඒකට මේ හැබැයි මෙහෙමයි දැන් සමහර දැන් උතන අයියේ මෙහෙමයි. දැන් අපි ත්‍රිවිල් වලින් ජීවත් වෙන 138ක් විතර මිනිස්සු ලංකාවේ. ඉතින් ඒකේ විවිධ පුද්ගලයන් ඉන්න පුළුවන්. දැන් ඔය රසාව හොඳම මිනිස්සෙක් කරනවා. සමහර ඔෆිස් එකේ වැඩ කළා හවසට ඌබ එකක් ඔන් කරගෙන එහෙම යනවා. එහෙම මේ ගානක් හොයාගන්නවා. ඒ වගේම කුඩුවා දිනවා, ගංජා දිනවා, ඔය වගේ දේවලුත් කරනවා. ඔව්. ඒතකොට ඒ වගේ ඔළුවේ ඉගෙනීමක් කියන දේ නැති මිනිස්සු තුන් අර ටික දාගෙන බයට අරිනවා තියෙනවා. තේරෙනවද? එහෙමත් ඒ වගේ වෙනවා. සමහර අය ඉන්නවා මේ දැන් ඒක මම මේ රසාව කරපු නිසා දන්නවා. අපි 10-15 දිනක එක ස්ටෑන්ඩ් එකේ හිටපු මිනිස්සු හැටියට දන්නවා. හයර් කල්පනායෙන් ගිහිල්ලා සිග්නල් වැඩ කරනවා මෙහෙට. ඔව්. මේ මනුස්සයා මෙහෙට දාන. ඒක අයිය කීපෙක හරි. ඔව්. ඒකින්ද දැන් ඊට පස්සේ අපි ගෙනාවා ඒ කාලෙම ඇතුළට ලයිට් දෙකක් සිග්නල් ලයිට්ස් දෙකක් හයි කරගන්න. එතකොට මේ පේනවනේ ඇතුළට පේනවනේ. දැන් වා කාර් එකක අපි යනකොට දැන් දෙපැත්තට සිග්නල් වැඩ කරන එක පේනවනේ. ඒ වගේ හදාගත්තා. එතකොට අරකට ටික අඩුයි. හැබැයි ඉතින් අර මයින්ඩ් එක 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 වන්නේ තියෙන මිනිස්සු. තියෙන්නේ නේද? ඒක තමයි ඒකට කියන්නේ අර මේ කරන්න බෑ. අර මෙහෙම අල්ලන නීතියක් මදි මම නම් කියන්නේ. අර මෙහෙම තියෙන මේ මොකද්ද කියන්නේ එකට මේ මල්ලෙන්ට පල්ලෙහා මෙහෙම බොත්තම් දෙකක් තියෙන බව මතක් කරන්න දකුණට නම් බමට මෙහෙම. එතකොට ඒක දාගෙන යන්න තියෙනවා. මේ තින් ඔන්නෝ වගේ කතාවක් තියෙනවා. ඒ අතරේ අපි මතක් කරනවා අපි හැමෝම දවසින් දවස ගමන් කරන්නේ වයසට. ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා මේ පෙනුම වයසට යෑමේ පෙනුම අවම කරන්නට අපි ලබා ගන්නා දේවල් තුලින් විශේෂයෙන්ම අවුරුදු 25-30 විතර වෙනකොට ශරීරයේ නිෂ්පාදනය වෙන කොලජන් ප්‍රමාණය අඩු වුණායින් පස්සේ ඒක සමට බලපාන සමේ රැලි වැටීමේ ස්වභාවය සමනිකන් දුර්වල වෙනගෙන යනවා අපිට පේනවා බැලුවම සම එච්චර නිරෝගී නැහැ කියලා මෙන්න මේ දේවල් වලට මෙගා ග්ලෝ කොලජන් යෝජනා කරනවා කොලජන් අතිරේකය ලබා ගන්න කියලා ශෂේ පැකට් එකක් මාර්ගයෙන් එතකොට පුළුවන්කමක් ලැබෙනවා සමට අවශ්‍ය කරන සෞඛ්‍ය සම්පන්නභාවය නිරෝගීභාවය ලබා ගන්න. ඒ නිසා උන් යෝජනා කරනවා දවසට එක පැකට්ුවක් ලබා ගන්න. එහෙම නැත්නම් සතියට තුනක් වුණත් කමන්නේ. මේ ආකාරයට දිගින් දිගටම මේක පාවිච්චි කරවොතින් අපිට පැහැදිලි වෙනසක් සමෙහි දක්නට පුළුවන් කියලා. ඒ නිසා අපිත් යෝජනා කරනවා අරන් බලන්න තමන්ගේ වයසට යෑම ටිකක් පරක්කු කරන්න පුළුවන්කමක් ලැබෙයිද කියලා. ඒ වගේම අපි හැමෝම ආසය ලස්සනට ඉන්න ෆොරෙවර් කියන්නේ ලංකාවේ නිෂ්පාදනයක්. ඒ වගේම ලංකාවේ බොහොම පැරණි නිෂ්පාදනයක්. ඒ නිසා විශ්වාසවන්තභාවය තියෙනවා. ෆොරෙවර් පාවිච්චි කරලා ලස්සනට පොඩි පොඩි ගමන් බිමන්නකොට හැම එකටම යන්න බෑනේ. රූපලාවන්‍ය කෙනෙක් ළඟට ඒ නිසා තමන්ම මේකප් කරගන්න. ඒ වගේම තමන්ගේ සමට හොඳ නිරෝගීකමක් තියාගෙන හිටියොත් එහෙම ඒක තවත් පහසුයි. ඒ නිසා ෆොරෙවර් පාවිච්චි කරන කෙනෙක් පණිවිඩෙත් අපි කියනවා. ඒ වගේම ඔබ කැමති නම් ලස්සනට කොණ්ඩ කපන්න හොතට ග්‍රූම් වෙලා ඉන්න මේ මම වගේ ඉරි දෙකක් උනත් ගහගන්න බුණ සිස්කා. හැබැයි ඉතින් මේ ටිකක් කොළඹවට තමයි මේ පණිවිඩේ නම් සැලොන් සීරෝකට ගිහිල්ලා කන්සල්ටේෂන් එකක් අරගෙන ඔබට අවශ්‍ය කරන විලාසිතාව කොයි වගේද ඔබට ගැලපෙන්නේ කියලා කතා බහ කරලා හොඳ කට් එකකට යන්න. ඒ විතරක් නෙවෙයි හොඳ බියුටි තෙරපි එකක් ෆේෂල් අනම්මනම් මේ හැමදේම තියෙනවා සැලොන් සීරෝ චුපිලි කණුවේ තියෙන්නේ. ගිහිල්ලා බලන්න ලස්සනට ඉන්න. ජීවිතේ ගොඩාක් කල් අපි ජීවත් වෙන්නේ නැහැ. ඉන්න ටිකේ බොහොම ලස්සනට ඉන්න කියලා අපි යෝජනා කරනවා. ඔන්න ඔහොමයි වැඩේ යන්නේ. දැන් ෆුල් ටයිම් සිංගින් ඈ. මොනවද දැන් සින්දු? දැන් අපි මොනවද තියෙන බරාවි? බරාවි කියන්නේ අයියේ මට අයියේ මං තරගකින් දිනලා ආව විතරක් නෙවෙයි අයියේ මගේ මේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ කරගත්තේ මම. මං ගොඩාක් සෑහෙන මගේ අම්මත් ඒකට මං මෙතන හිටියට මගේ අම්මා තමයි ඒකට ගොඩක්ම මේ මහන්සි වුණේ. මට ගායිකාවක් වෙන්න අයියේ තිබුණා ලොකු ආදරේ මිනිස්සුන්ගෙන් ලබන ගමන්. ඒක හැබෑ වෙච්ච එකක් තමයි මේ. ඉතින් මගේ එක වෘත්තිය මට එක මග පාදලා දුන්නා. දැන් අයියේ මට මෙහෙම ඉන්න බෑනේ. මම මගේ සංගීත ශාස්ත්‍රයේට මම හොඳ ගීත දෙන්න ඕනි මං හිතන්නේ. දැන් මට ඒකට ලොකු කාලයක් දැන් තියෙනවා. ඒක මට ඒක වාසනාවක් මං හිතන්නේ. මට පීඩනයක් නැතුව ඉතින් මං ගොඩක් දැන් මේ දවස්වල ප්ලෑන් කරන් යනවා. මං
කොයි වගේ ගීතද වැල්ලට හදන ගීතත් මං කියන්නේ ඊම නරක නෙමෙයි. නමුත් මිනිස්සු මං හිතන්නේ මගේ වගේ හඬකින් බලාපොරොත්තු වෙන ගීත තියෙනවා. ඒවට මං ගොඩක් මහන්සි වෙනවා මේ දවස්වල. ඉතින් සුදුසු වෙලාවෙදී ඒව එළිදක්වයි මම. එතකන් මෙහෙම ඉමු අපි ඒව එළියට දාලාම අපි කතා කරමු. මගේ වගේ හඬක් කිව්වහම මට හිතෙනවා හඬ පොඩක් අවදි කරගත්තා නම් හොඳයි නේද කියලා. ඇත්තටම බොහොම ලස්සන හඬක් නෑට තියෙන්නේ. අපි ආරාධනා කරනවා B+ එක එකතු වෙලා ඒ හඬ අවදි කරන්න කියලා. විරාමයකට ගිය නිසා අපිට අත්පොලසන් නාදයක් ලබා දෙන්න බැරුණා. ඒ ගීතේට ලස්සනයි මේ ඒ ගීතනේ සූර්යයක ඇහෙනකොට අපිට මේ අපිට අයොම්බගේ හඬ ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. ඒ වගේම ලංකාවේ ඒ ගීතාවලිය මේක ඕගොල්ලොන්ට මම හිතන්නේ ලැබිච්ච නිධානයක්. නිධානේ අරගෙනමයි ඕගොල්ලොන්ට ශාස්ත්‍රීය විවර වෙන්නේ.
එක ලස්සන හඬක් සහ ලස්සන ගීතයක් නේ. ඔක මම හිතන්නේ ඇන්ජලින නේද? නෑ, ඒ මිල්ටන් වලා. ආ, මිල්ටන් වලා. චොමත් නෑ ගෝ. නමුත් අපිට ඒක ඔයා ගායනා කරන අපිට ඇහෙන්නේ නිකන් ඇන්ජලින් ගුණතල කියන්නේ මේ ගීතේ ගායනා කරනවා වගේ. මම මේ තුමිට අපහාසයක් කරනවා නෙවෙයි. නමුත් අපිට සුළු මොහොතකට අපිව ඒ පැත්තට ගෙනිච්චා. ඒ පැත්තට ගෙනිච්චා. සූර්යා මේ ඔය සංගීතය ගැන එන්න ඉස්සෙල්ලා මම පොඩි පොඩි දෙයක් තියෙනවා නැවත වගේ අහලා එන්න. මේ මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍යයක මට ඉන්නවා මල්ල දෙන්නෙක්. ඒ අයියල මල්ල තුන්දෙනාගේම නම සමන්ත. තුන්දෙනාම සමන්ත. තුන්දෙනාම සමන්ත. ලොකු සමන්ත, මැද සමන්ත වගේ තමයි ඉන්නේ. ඕක කෙනෙක්ව එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඔක එහෙම වෙන්න පුළුවන්. මන් දන්න කෙනෙක් ඉන්නවා. සහෝදර සහෝදරියව 7 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 4 දෙනෙක්ද ගොඩ මේ කොල්ලෝ. ඒ 4 දෙනාගේම නම දයාරුවන් කියලා. නෑ මගේ අක්කලා 5යිනේ. ඔව්. අක්කලා 5යි අයියයි ඔක්කොම දයාරුවන් තමයි 7 දෙනා. ඔක්කොම 7 දෙනාම දයාරුවන්. මේ නම් ටික නිකන් කියාගෙන යන ලස්සන නම්. ඇත්තටම කවියෙක් වගේ තාත්තා මේ නම. ලකුම අක්ක නැති වුණා. ඊළඟ සකුන්තලා කුසලා දයාරුවන්. අනිත් ඊට පස්සේ අයියා ඉන්නවා සඳලෝක දයාරුවන්. ඊට පස්සේ ශ්‍රීමති නයනා දයාරුවන්, ශ්‍රීපාලි ලක්ෂ්මී දයාරුවන්, සූර්යදේවි සඳසීලි දයාරුවන්, සූර්යලෝක දයාරුවන්. ඔය නම් ටික අමතකුණොත් තමයි වැඩි. මඩත් මඩත් මඩ. එහෙම ඉන්න පුළුවන් නේද? ඒක සමන්තලා ඉන්න පුළුවන්. ඒ දයාරුවන් 7ක් ඉන්නේ පවුලේ. මේ ඔයා මං හිතන්නේ ඔයා ඉපදෙනකොටම ලොකු අක්කා. ඔව් නැති නැතිලා නේද? මේ තාත්තා කවියෙක් නෙවෙයි හැබැයි නේද? තාත්තා කවියෙක්. තාත්තා කවියෙක්. සහ කවියෙක් ඔව් පාෂු වෛද්‍ය සහ ගමේ වේද මහත්තයා. එතකම ලියනවා සින්දු ලියනවා හිටිවෙන කවි කියන්න පුළුවන් කෙනෙක්. ඉතින් ගොඩක් පොතපතේ ඉන්න කෙනෙක්. හරි දක්ෂයෙක් ඉතින්. මම අහන්නේ අසන කටහඬක් තියෙනවා. අම්මා කරපු රැකියාව ගැන මම අහන්නේ නැහැ. මං හිතන්නේ අම්මට රැකියාවක් කරන්න වෙලා තියෙන නැති කියලා. මේ ළමයි හදෙනකට අමතර හත් දෙනෙක් නේ. ඔව්. ඒ ගැප් එක කොහොමද? ලොකුමක 75 අනිත් 78 80 පළවෙනි අන්තිමය ගත්තොත් එහෙම අවුරුදු කීයක් ඇතුළත මේ දේ? මං 90. ආ නේද, يعني අවුරුදු 15ක් ඇතුළත ළමයි හම්බුනේ. කොහොමද රැකියාවක් කරන්නේ? ඒක උනන්ද දැන් ඉතින් එහාට අම්මට රැකියාවක් කරන්න පුළුවන්. නිකන් දරුවන් ලැබීම පිළිබඳ කන්සල්ටේෂන් වගේ දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. මේක මේ අද ගොඩක් සූර්ය එහෙම දකින්නේ නැහැ. පවුල් වල වැඩිමනොත් ළමයි දෙන්නයි. ඒකත් දැන් සීමා වෙන්න වෙලා තියෙනවා. සමහරු හිතාමතාම දරුවන් පිළිබඳව බලාපොරොත්තු අත්හැරලා තියෙනවා. සූර්ය හිතන්නේ ඒක ආර්ථිකයේද සමාජීය කතාවක්ද මොකද්ද මේ මේ එන්න එන්න පවුල කුඩා වීම කියන එක? මම හිතන්නේ ඒ දෙකම වෙන්න පුළුවන්. දැන් අපේ තාත්තා කියන්නේ මේ ලෝකයට කෙනෙක්ව දායාද කරන්න පුළුවන් නේ. යාට ඒක සමරක් අය නොහිතාම නොකරනවා නම් වෙන්න පුළුවන්. ඉතින් මේ රටේ ලෝකෙ තියෙන ප්‍රශ්න දෙක ලිමිටඩ් වෙන්න ඕනේ. හැබැයි ඉතින් පුළුවන් තරම් පණක් දෙන්න වටිනවා නම් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ කියන එක. ඒක දෙකේ කර්මයත් එක්ක සිද්ධ වෙනද? ඉතින් මේ කාලය තුළ නම් ඇත්තටම ළමයි ඉච්චර ප්‍රමාණයක් හදනවා කියන්නේ අම්මලා තාත්තලට බෙල්ල වෙල දා ගන්න වෙනවා. ඔව් ඇත්තටම. එහෙම තත්ත්වයක් තියෙනවා. සූර්යගේ බලාපොරොත්තු ළමයි කී දෙනෙක් විතර හදන්නද? ගාන කිව්වොත් බඳින්නේ නැති මාව යන්නේ නැති ඉච්චර ගානක් කියලා නේ. එහෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් ඉතින් වෙන රැකියාවක් කරන්න නැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් අපි ගාන දාලා රොකියමු. මේ මනෝජ් දැන් ඔයාගේ පවුලත් එහෙම සුළුපටු පවුලක් නෙවෙයි නේද? ඔව් ඒ තමයි. දැන් මෙයා අයියා කියනකොට මේ මට ඒක ෆීල් වුණා. ඔව්. මොකද මගේ පවුලේ ඉන්නවා 4 දෙනෙක්. 4 දෙක 5. අම්මයි තාත්තයි 7ක්. ඉතින් අපේ වයස ගැප් එක අවුරුදු 3න් 3ට. ඉතින් හරි සුන්දරයි නේද? තාත්තා මොනවද කරේ? තාත්තා ඇත්තමයි එයා කුසිනදාරී. අම්මලා රස්සාව කරන්න නැතුව. බෑ ඔව්. එයා කොහොම හරි ඒගොල්ලන්ට අනේවන්ද ඒ කාලේ ආර්ථික ප්‍රශ්න තියෙන්නත් ඇති. නමුත් ඒව ලොකු දේවල් කියලා හිතන්න නැතුව ඇති නේද? ඇත්තම ඇය රැකියාවක් නොකලාට ඇය ඇත්තම වීර මාතාවක්. මම හිතන්නේ ළමයෙක් හදනවා කියන එක රැකියාවල් දහසක් කරාට වඩා උතුම් කාර්යයක්. ඉතින් ඕගොල්ලන්ගේ පවුල නැද්ද එහෙම එක වගේ නම් තියන අය? එක වගේ පවුලේ මෙහෙමයි. අයියාගේ නම මටත් කියන අවස්ථා තියෙනවා. ආ හරිද? රූපේක වගේමද? ඔව් ඒ ඒ රූප නෙමෙයි. ඉතින් සමහරක් කාලාට දැන් මගේ යාළුවන්ටත් තියෙනවා. යාළුවන්ගේ සහෝදරයෝ ඉන්නකොට මගේ ළඟම යාළුවෙක් ඉන්නවා උජිත් කියලා. එයාගේ ලොකු අයියාට කියන නමම තමයි මෙයාටත් කියන්නේ පොඩි උජිත් කියලා. ආ හරිනේ. අර එහෙම. සමන්ත වගේ. එහෙම කියන. ඔව් සමන්ත වගේ. හරිද? දැන් එයාගේ අයියා නැති වුණා. නැති වුණාට පස්සේ මුළු ඒ අනුරාධපුරයේ ඔක්කොම කියන්නේ මෙයාටත් උජිත් උජිත් කියලා. ඒ නමින්ම තමයි යන්නේ. හරියට මහත් තමයි කියන්නේ. නෑ මේ අයියාට කියපු නම දෙවෙනි අයියලත් කියන වෙන නම මෙයාටත් කියනවා. හරි. එහෙම. එතකොට කවුද මැක්ස් කියන්නේ?
මැක්සි කියලා ඉතින් මට කියනවා මගේ ඉස්කෝලේ ආලෝටිය කියනවා. ඔයා ඔයාම තමයි මැක්සි. ඔව් මට තමයි කියන්නේ ඉතින්. එතකොට මදු කියන්නේ? මදු කියන්නේ නැහැ දනජය. නෑ නෑ. එහෙම නමක් නෑ. මදු කියලා නමක් නෑ. මදු කියලා නමක් නෑ. නෑ නේ. ෂුවර් නේ. වෙන වෙන කාගෙන නමක් වෙන්නේ නැති නම් මදු. දැන් අර මේ අයියා දැන් මේ කියද්දි මේ සූර්යාගේ අම්මට ජොබ් එකක් කරන්න වෙලාවක් තිබුණා නෑ. එතන එයා කරන්නේ පඩියක් නැති ජොබ් එකක්. ඒක මට තේරෙනවා අපේ අම්මා කොහොමද ඒක ගනුදෙනු කරන්න කියලා. මොකද එකේ ළමයි හතක් පහක් ඉන්න ගෙදරක කෑම බීම ටික ඉඳුම් හිටුම් ඉස්කෝලේ ඒව කොහොමද මැනේජ් කරන්නේ. ඉතින් අර කිව්වා වගේ ඉතින් අම්මා කියන්නේ වීර මාතා. ඒක ජොබ් එකකට බාර දුන්නොත් එහෙම ඒකට ගෙවන්න පඩියක් නැති වෙනවා. පඩියක් නැති වෙනවා. සහ ඒකත් එක්ක දෙන ආදරේ කෑල්ල තමයි ඒක තමයි ලස්සනම. හැබැයි මට හිතෙනවා පවුලේ අනිත් අයට වඩා වාට ආදරේ කියලා. මැනික කියන්නේ කවුද පවුල්? නෑ ඔය අම්මා මේ අම්මා ඉතින් ඔය ගොඩක් ආදරේ මට ඇත්තටම කතාව. ඉතින් මොකද මම හරියට එයාගෙන තාත්තා ගැනත් එහෙමයි මම හරියට කන්සර්න් මේගොල්ලෝ මට ඒගොල්ලෝ හැරෙද්දි කියන්න පුළුවන් මොන මොනාද වුණා. ඉතින් මම හැම වෙලේම දෙපාරක් හිතන්නේ ඒක දෙන්නට දෙයක් කරන්න. සූර්යයාත් මම හිතනවා අපි ඒ පවුල් පසුබිම කියන්නේ සහෝදරයෝ සහෝදරි වැඩි වෙනකොට ඒ ආදරේ මාර විදිහට ශක්තිමත්. ඉතින් ඒ දෙන්නට මම ගොඩක් ආදරය කරනවා. ඉතින් ඒ දෙන්න අර ආමන්ත්‍රණය කරනවා මැනික කියලා. ඉතින් එහෙමයි. මැනිකක් මැනිකක් අපිට මැනිකට දයා රුවන් රුවන් යවන්න. අපේම තියෙනවනේ මැනිකක. ඒත් අමුතෙන් කියන්න ඕනේ නෑ නේද? දැන් කවුරු හරි වාගේ නම සේව් කරගත්තොත් එහෙම මැනික කියලා වාඩි කියන්න බලන්න මගේ නම. එහෙම අවස්ථා නොති වුණාම නෙවෙයි මැනික. අර අර ප්‍රශ්නෙට නම් ධනංජයි මේ අර පවුලක දැන් ළමයි වැඩි හදන්න ළමයි දෙන්න ඉදුණා. ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට මම මේ ළඟදී අර මගේ යාළුවෙක් රිසර්ච් එකක් කරලා තිබ්බා. මේ පවුලක ළමෙක් දෙන්නෙක් ඉන්න ෆැමිලිස් ගත්තාම මේ ළමයා එළියට සමාජයට එනකොට හිතන්නකෝ ඒ ළමයාට ලොකු ෆැමිලි බොන්ඩ් එකක් නැති අවස්ථා තියෙනවා. ඒ ළමයා සෝෂල් මීඩියා එක්ක ඇටැච් වෙනවා. අම්මා තාත්තා වෙනම ලයිෆ් එකක් ගත කරනවා. රැකිරක්ෂා එක්ක ළමයාට උපරිම දෙයක් කරන්න හිතනවා. එතකොට අම් දෙමව්පිය ළමයා කියන බොන්ඩ් එක ගොඩක් කැඩෙනවා. ඕකෙදි තව ළමෙක් දෙන්නේ පවුල ඉන්නකොට අඩුම තරමේ රණ්ඩුවක් හරි වෙනවා. රණ්ඩුවක් හරි වෙනවා. ඇඳුමක් අද්දේ අපි එහෙම අපි අයියලගේ ඇඳුම් මාරු කරගෙන අදිනකොට වලි එනවා. එහෙම එහෙම තියෙනවා. අඩු ගන්නේ වලියක් හරි දාගන්න එකක් ඉන්නවා. වලිය ඉවරලා අන්තිමට සහෝදරයෙක් කියන බැඳීම කැලට එනවා. අයියලා තියෙනවා නේ අයියගේ. ඉතින් අපිට ක්‍රියේටිව් වෙනවා. ඒක මා ක්‍රියේටිව් වෙන එළියට යන ගෙදර මීටින් එකක් වගේ කොහොමද දෙයක් හදනකොට හදනකොට ඔව් මෙහෙම කරමු නැත්නම් කවුරු හරි කියන්නේ ඕකේ එපා අපි ලබන සතිය දාගම අරගලන්ට එන්න කියන්න එපා. මේ ෆැමිලි අතර ප්‍රශ්න තියෙනකොට අපේ ෆැමිලි එක පැත්තකට එනවා. අර ඒ වගේ අඩු ළමයි ඉන්න පවුල් වල එළියට එනකොට මේ ළමයා ගොඩක් ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වෙන ළමයිගේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේ සමාජීය ගැටලු ටිකක් දැන් කාලේ තියෙනවා. අදටත් අයියේ ඒගොල්ලන්ගේ අම්මා බලාගෙන සහෝදරියෝ පස් දෙනා ඔක්කොම එකට වගේ ජීවත් වෙනවා. පොඩි ගමක් වගේ ඇති නේද? පොඩි ගමක් වගේ ඇත. ඒගොල්ලන්ගේ ළමයිනුත් ඔව් ඒ කාලේ තීරණුත් තිබ්බනේ කට්ටියට. දැන් ඔහොම කියද්දි ශංකගේ කතාව ඊට වඩා චුට්ටක් වෙනස්. ශංකගේ ජීවිත කතාව ඊට වඩා චුට්ටක් වෙනස්. ශංකට ඉන්නේ මේ ගෙදර සහෝදර සහෝදරියන්ට වඩා ඔයාව නිකන් සමාන කරෝතින් එහෙම ඉතිහාසගත චරිතයකට ඔයා හිතන්නේ කවුරු වගේ කියලාද? ඔයාට ලැබුණු ඒ අධික රැකවරණය සහ ඒ ආරක්ෂාව එක්ක ඔයා හිතන්නේ ඔයා කවුරු කියලාද? මං අර අයියා ඉතින් දන්නවනේ ඒ නැත්නම් කියන්නේ මගේ මට අයියේ මාමලා හතර දෙනෙක් හිටියා. මාමලා මාමා ඒ හතර දෙනා වගේ අලුත් කතා වගේ ඔව් ඒ වගේ ඒ හතර දෙනාම අනිත් එක මාෂල් ආර්ට්ස් කරපු හතර දෙනෙක්. රයිට් මාෂල් ආර්ට් ඒ මාමලා මාමලා මාම නෙවෙයි මාෂල් ආර්ට් එකට ආරාධනා කරනවා මේ ඉතින් අර ඒ කියන්නේ මටත් හිටියේ මට එක මල්ලි කෙනෙක් නැවතර මෙයා කියනකොට මට මතක් වුණා අර මාමල හතර දිනාගේ තව පුංචි කෙනෙක්නේ ඒ ඔක්කොගෙම ළමයි ටික අපි අර පුංචි ගමක් වගේ තමයි හැමදාම අර එයා මගේ ලොකු මාමගේ පුතාද එහෙම අපිට තේරෙන්නේ නැහැ ඒ මගේම තමයි එහෙම තමයි අර අර සහෝදරයෝ ඔක්කොම ඉස්සර අපි හිටියයි අර මේ ආච්චි අම්මලා ගෙදර මහ ගෙදර තමයි හැදුනේ ඉතින් අර
මාමලා හතර දෙනෙක් හිටියා. ඒ හතර දෙනා හරි මට දැනුනේ මම නිකන් අර කොටු වෙලා ඉන්නවා වගේ. මට දැනුනේ හැමදේසෙම මං අර ඉස්කෝලේ යන කාලේ මට හිතෙනවා අර ඉතිහාසය උගන්වනකොට මේ මං වගේ තමයි චිත්‍ර කුමාරි ඉන්නේ නැත්තේ. චිත්‍ර කුමාරි කළු බොයිල දෙක නේ අර මේ උන්මාද චිත්‍ර වගේ. ඉතින් අර මට ඒ කාලේ ප්‍රශ්නයකුත් තිබ්බා මේ හරි උන්මාද එහෙම කියන්නේපා. ඔව් කියන්නේ උන්මාද චිත්‍ර කියන එකේ අර්ථ දෙකක් තියෙනවානේ. කියන්නේ චිත්‍රට යම්කිසි උන්මාදයක් තියනවා වෙන්න පුළුවන්. නැත්නම් චිත්‍රාව දැක්කම මිනිස්සුන්ට පිස්සු වැදෙනවා වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔය මිනිස්සුන්ට චිත්‍රාව දැක්කම පිස්සු වැදෙන එකට තමයි උන්මාද චිත්‍රාව කියන්නේ. ඒක තමයි කියලා තින්නේ. හරිනේ තේරුණානේ. නමුත් ඔයාට වෙලා තින්නේ ඒකට ප්‍රතිනේ. එයාටත් වෙලා තින්නේ ඒක වෙන්නේ නැති. ඔව් මාමලගේ රැකවරණේ. ඔව් රැකවරණේ තාත්තිත් හරි සරයි. ඉතින් මට හිතිලා තියෙනවා ඉතිහාසය ගණනකට මං හිත හදා ගන්නවා. ඔව් එහෙමයි ඉස්සරහත් ඉඳලා තියෙනවා මේ දැනුත් තින්නවා. දැනුත් තින්නවා. ඔව් එහෙම කියලා හිතිලා තියෙනවා. ඉතින් අබා චිත්‍රපටේ බැලුවද? බැලුවා. ඒක මාමලත් එක්කද බැලුවේ? ඒ වරන් කබන්නේ මේ තව ඉන්නවා සහෝදර සහෝදරයෝ ගැන කතා කරන්න තව ඉන්නවා ඈ හොඳ දෙන්නෙක් අපි ඉතුරු කරගත්තා. අපි මේ දෙන්න ගැන කතා කරමු. සූර්යගේ සින්දුව අහලා ඒක සූර්යගේම ගීතයක් අපි B+ සංගීත ගන්නමත් එක්ක අහමු. ලස්සනයි බොහොම. මම හිතන්නේ මේක මේ ලව් ස්ටෝරි චිත්‍රපටේ 1970 ලව් ස්ටෝරි ෆිල්ම් එකේ තීම් සොංග එක. ඉතින් මේක ලිව්වේ පූජ්‍ය කුට්ටිකුලමේ ප්‍රේම අලංකාර හාමුදුරුවෝ ලිව්වේ. මියුසික් කරේ චින්තක ජයකොඩියයි.
මගතන මේ සූර්ය ගායනා කරන නිසාද මන්දා ඒ ස්වරස්ථානවල වෙනසක් මගතන සංගීත අධ්‍යක්ෂකරයා විසින්ම නිෂ්පාදනය කරනවා කියලා ඒ අන්තිමට ගහපු නෝට් එක මම එහෙම සාමාන්‍ය සින්දු වල එහෙම එක පාටම ඕෆ් නෝට් එකක් එහෙම නැත්නම් ලෝ නෝට් එකක් එක පාටම යන්නේ මම චින්තකයක මියුසික් හරි වෙනස් ඒ කියන්නේ නොහිතන තැන්වල නොහිතන දේවල් කරනවා දැන් දෙක විතරයි මේජර් නෝට් එකක් එනවා ඒක තමයි මම හරියටම කිව්වම තමයි සින්දුවේ වෙනස පෙන්වන්නේ හරියටම කියන්නත් ඕනේ කියන්නත් ඕනේ ඒක කිව්වත් ටිකක් අමාරු ගීතයක් සරලයි වගේ පේනවනේ ලස්සනයි මේ අමාරු වුණාට ඒක අපිට දැනෙන්නේ නැහැ අමාරුවක් මේ ඒතරම් කනට මිහිරි ඒකහන් ඉන්න සංගීතය ගැන දන්න කෙනෙක්ට ඒකේ තියෙන ස්වර පරාසය ගැන වැඩිපුර දැනෙනවා එහෙම මේ අපි අර කතා අද දැන් මාතෘකාව බවට පත් වෙලා තිබ්බ සහෝදර සහෝදරියෝනේ අපි ඉන්නවා තව මේ සහෝදර දෙන්නෙක් ගැන කතා කරන්න අපි කොයි පැත්තට දිස්සල්ලාද අපි රංජන් සාලියේ ගැන කතා කරලිමු වාගේ සහෝදරයා අපේ අයියා ඉතාමත් ලස්සන හොඳ සිංගර් කෙනෙක්. ඔව් ඔව්. දැන් මට වඩා අවුරුදු 4ක් වැඩි මං. මිනිහ 74 මම 78. ඒ වගේම ඉතින් මට අයියා කියන්නේ එහෙනම් බ්‍රෝ එයා. මම මට වඩා වැඩිමල් කියලා හිතුවා. අයියෝ මං ගන්නවර ග්ලෝකොලොජන් පැකට් එකක් කනවද දැන්. ග්ලෝකොලොජන් හරියට සමාවෙන්න. මගේ අක්කා ඉන්නවා. අක්කා තරිම දක්ෂ කෙනෙක්. මම දැන් ලුම්බිනි මහවිද්‍යාලෙ ගියේ. හත් පාරක් සමස්ත ලංකා පළවෙනි ස්ථානයේ වුණ කෙනෙක් තමයි මගේ අක්කා. හැබැයි බැඳන් පස්සේ මේ සින්දු කියන එක නවත්තුවා. මගේ නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් අපි හතර දෙනා ෆැමිලි එකේ අම්මයි තාත්තයි සීය හිටිය අම්මගේ තාත්තා. ඒ අපි පාරතෝර හත් දෙනා. ඔක්කොම අපි බම්බල පිටින් ඉන්නකොට මේ ලොකු ගෙවල් එන්නේ පොඩි ගෙයක් තිබ්බ පුංචි. සාමාන්‍ය පෙට්ටි කඩේට ටිකක් ලොකුයි වonna. ඉතින් ඒකේ අපි සන්තෝෂෙන් ජීවත් වුණා මගේ තාත්තා වැඩ කරේ වරාය අධිකාරී. ඉතින් අගෙන පඩිය හොඳටම ඇති අපිට ජීවත් වෙන්න කාටත් කරද ඊපස්සේ තමයි අයියා 88 දී ගායන තරුවක් වුනේ මේ සංසාරේ අම්මාසේ කියලා මේ ගීතයක් මේ කැසට් එකක් කරේ ඒකේදී අයියා ඉස්සරහට ඊට පස්සේ යාට ඔය මේ අපි වෙනුවෙන් අපි ගීතේ මුහුද දෙවැය කරන අනේ ඒ ගීත ගොඩක් ගායනා කරමු කයෝ මිත්ින් දෙන සාලා මේ මේජර් කෝඩ් එක මයික් එකක් තියෙනවා මුහුද දෙබෑ කරන අහස පොළව සිඳින රටට සෙනෙහේ පුදන උලෙයින් මසින් සැදුන සැබෑ පියකි දරුදා ටේම ඇත්තරම යුද හමුදාවේ ඒක අහන් ඉන්න අපිටත් හිරිකඩු පිපෙනවා සහ ඒක කිසිම දේශපාලනයකට ව්‍යාපෘතියකට අදාළ කතාවක් නෙවෙයි මේ කියන්නේ සැබවින්ම රණවිරුවා අපේ රටේ අපේ රටට ආදරය කරපු රණවිරුවන්ට ලොකු උත්තේජනයක් වුණා ඒ කාලේ උත්තේජනයක් ඒ අපිට මොකද අයිය මම එක දවසක් චන්දසේනයිල අපි ගියා මේ තිරුකුණාමලේ කෑම්ප් එකට දැන් මම තමයි අන්තිම ගායකයා. එතකොට කුමාරසිරි අයියා, අතුල ශ්‍රීගම්මගේ අයියා ඔය සෙට් එකක් කිව්වම පස්සේ මාව දැම්මා. මම පටන් ගත්තේ මේ සින්දුවේ. ඔයා දන්නේ නැහැ අයියේ එක 6000 7000ක් විතර හිටියා මේකේ මේ ඔයද මේ නේවි එකේ මාර චියර එකක් නේ දුන්නේ. මම ඒතර කාගේද සංගීතය? හා? ඔය සංගීතය. ඒක අයියේ මේ සල්ලි ගන්න නැතුව කරපු එකක් නේ. රංග දසනායක රංගයා තමයි මේ මියුසික් කරේ. ඒතර අපේ අයියා තමයි ඒ ඔක්කොම මේ කිසිම මුදලක් බලාපොරොත්තුවක් නැතුව දීපු මේ මෙවෙකට තමයි සින්දුව. ඉතින් විෂුවල් එකත් හරිම ලස්සනයි. නැගලා ගියා ඒ කාලේ මට මතකයි මේ මම ත්‍රී ලෙවල් එක බල කඩේකට ගියා. යනකොට අයියා ගෝ සින්දුව යනවා ටී එක ළමයි කියනවා ඒ කඩේ ඉන්න. ඒක මට ආසිතුනා ඉතින් ඒ වෙලාව. ඔව් ඒ ගෞරවය
ආදරේ එලෙසම තමයි අපිට දේශපාලනේ නෙවෙයි වැදගත්. නමුත් මේ රට එක්තරා කාලයක් තිබ්බා. ඇත්තටම ඒ කියන්නේ දෙමෝපියන්ට ඉස්සල්ලම ගෙදරින් එළියට බහින්නේ අම්මද තාත්තද කියලා තීරණය කරන්න වෙච්ච කාලයක් තිබුණා. මොකද යම් කිසි හේකින් යන වාහනේ බෝම්බයකට හසු වුණෝ තින් අඩු ගානේ අම්මා හරි ජීවිතුන් අතර ඉන්නවනේ කියලා එහෙම බෙදීගෙන ගිය කාල තිබ්බා පවුල්වල. ඒක නොදන්නා ජෙනරේෂන් එකක් ඉන්නව නම් ඉතිහාසයේ හොයන්න ලංකාවේ යුද්ධයක් පැවතුනා. යුද්ධය අවසන් කරපු කොම්පැනිගේ බෝම්බ දෙකකින් බේරුණා. ඔව් කොම්පැනි විදිය බෝම්බ අපිට මතකයි. මේ එක නිපොන් එක ගාව පැති බෝම්බයක් ගැහුවා. එතනින් අපි මේ කෑම ගන්නගෙන අර බුලන් කෙලින තට්ටේ තට්ටේ දෙනල් කෑම හදන්නේ. උරගෙන් කෑම අරගෙන මඩුම්. ඔව් අපි දැන් දැනට දැන් ඔහම සතුටින් කතා කරාට ඒ කාලේ තාමත්ම භයානක කාලයක්. ඒ නිසා යුද්ධය අවසන් කරේ කවුද? කවුරුන් හෝ වේවා ඒ අවසන් කරපු හැමෝම දේවි දේවතාවුන්ලා ඉපදෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා අපේ රටේ. අපිට මේ වාගේ සහෝදරයාම නෙවෙයි නමුත් ඉරාජ් කෝ ලංකාවෙන් ගියා ජපානේ ෂෝ එකට. දැන් කෝ ඊට පස්සේ කෝ මේ ඉරාජ්? හොඳ ප්‍රශ්නයක්නේ. එයාගෙම තමයි අහන්න ඕනේ කෝ කියලා. තාම ඉරාජ්න්නේ කොහෙද කියලා. මම හිතන්නේ අද ඇවිල්ලා නේද? මම දැන් ලංකාවේ ඉන්නේ මේ දවස්. මම දැන් කොන් ස්ටෝරියක් දැක්ක ලංකාවේ. මම හිතන්නේ ඉරාජ් මෑතක කරපු දීර්ඝතම ප්‍රසංගයද කොහෙද නේද මේ ජපානයේ. කිවෝනාව කන්දලා දාන. ඇත්තටම මේ ඒ පුංචි කාලේ ගත්තොත් එහෙම මම හිතන්නේ ඔය කසින්ස්ලා ඔක්කොම එකතු කරලා ගත්තොත් එහෙම අර මේ පවුල් කුලකයට වඩා වැඩි 18 දෙනෙක් විතර හිටියා ඔයගොල්ලන්ගේ මේ කසින්ස්ලා. හරි අපේ 16කට වැඩි හිටියායි අපේ ඉන්නෝ. ඉතින් අපිත් ඔය කිව්වගේ හැමෝම කිව්වගේ අපි සාමාන්‍ය විදිහට හරි එන්ජොයි කරලා හැමෝම රණ්ඩු කරලා යාළු වෙලා ඒත් ඒක හැමදාම ඒක නැති වුණේ බොන්ඩ් එක අපි හැමදාම තිබ්බා. ඉතින් හරි පොඩි කාලේ ඇත්තටම මේ සුන්දර ළමා කාලයක් අපිට තිබ්බා. ඉරාජ් ඒ කාලේ දඩබරයිද? ඉරාජ් අයියා කියන්නේ ඒක වෙනම කැරක්ටරයක් ඒක. ඒක ඉතින් ඒක යාගේ කැමැත්ත ඒක. මේ අපේ කැමැත්ත. ඉතින් ඒක යාට යාගේ ජීවිතේට අපිට මුකුත් කියන අයිතියක් නැහැ. ඉරාජ් තු වාගේ වැඩිපුරම ළඟ කෙනා ඉරාජ්ගේ නංගිද? ඉරාජ්ගේ නංගි තමයි ගොඩක් මාත් එක්ක. අපි දෙන්න එක වයස. ඉරාජ්ත් ඉතින් මාත් එක්ක අපි පොඩි කාලෙන් සෙල්ලම් කරලා හිටියේ. මගේ පවුලේ මට නෙවෙයි මං හිතන්නේ පස්සේ කාලෙක රිෂිනිගේ මේ පෞද්ගලික බොඩිගාඩ් බවට පත් වෙන්නෙත් ඔයා. මා විශ්සර ගොඩක් දැන් ශ්‍රී ලංකාවේ නෑ. යා ලංකාවේ නෑ. පිට රට ඉන්නේ. ඉතින් මගේ පවුලේ මට ඉන්න මල්ලි කෙනෙක් යා රකිත්. ඉතින් එහෙම තමයි. ඉතින් අපි හැදුනේ. අපි ඔක්කොම එකට හැදුනේ. අපි පවුලේ ඔක්කොම කසින්ස් අපි ඔක්කොම එකට හැදුනේ. ඒ කාලේ ඉඳන්ම ඔය සංගීතය කලාව මම හිතන්නේ මේ ඇත්තටම අයියා ඒක අහපේක හොඳයි. අපිට සංගීතය මම හිතන්නේ නැත්තේ අපේ ආච්චිගෙන්. ඒක අපේ ආච්චි කියන්නේ අපේ තාත්තගේ අම්මා සින්දුවෙන්මයි හිටියේ. ඉතින් එයාගේ අන්තිම කාලෙත් එයාට මම සින්දුවක් කියන්නේ නිකන් හරි මොකක් හරි කනගාටුවල මුන්නන්න ඕනේ යට අහන් ඉන්න යර අනේ අනේ කියලා කියනවා. ඉතින් පුදුම මම හිතන්නේ ඒක වෙනද අපිට ඒ ආභාස එන්නේ නැත්තේ. ඊටස් අපි නැන්දර ඉන්න හොඳට සින්දු කියන්න පුළුවන්. පිටන් එහෙම ඉච්චර බෑ සාමාන්‍යයෙන් ඔය කියන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැති ඔය එන්නේ නැතු ඔය කලාව අපිට කරගෙන්නත් ඇත්තේ. සහ දැන් අධ්‍යාපනයේ පැත්ත ගත්තොත් එහෙම ඔබ රාජකීය විද්‍යාලේ. මම රාජකීය විද්‍යාලේ. ඔලම රාජකීය විද්‍යාලෙ ගියේ. කම් පොඩි කාලේ තමයි රාජකීය විද්‍යාලේ. ඔව්. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට තමයි ඔව් ඕස්ට්‍රේලියාවේ මං ගියේ. එහෙම තමයි. රාජකීය විද්‍යාලයට සුදුසුකම් ලැබුවා නේද බ්‍රෝ? ඇයි ගියේ නැත්තේ? සුදුසුකම් ලැබුවා මියුසික් වලට දෙන ආසාව. මොකද මියුසික් ක්ලාසස් යන්න يعني ප්‍රයිවට් ක්ලාස් යන්න ප්‍රශ්න තිබ්බා ගෙදර. ඉතින් ඒක නිසා එලි ක්ලාසස් කරන ගුරුවරු එන්න ඉස්කෝලෙටම බලලා ගියා. ඉතින් රාජකීය තමයි මේ මියුසික් නිසා අතහරින්න يعني අත නොහැරපු දෙයක් කියන්න බලන්න. මියුසික් නිසා මේ සංගීතය කලාව නිසා ඒත් මං වෛද්‍යවරයෙක් වෙන හේනියක් තිබුණා. ඒක අතහැරියා. ඒත් ඒ ප්‍රශ්න තමයි ඒ ආර්ථික මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ගේම් පස්සේ දෙක අතහැරියේ හේනේ. නෑ උසස් පෙළ ආධාරයෙන්. උසස් පෙළදී මම අතහැරියේ. මාස 3ක් වගේ ගිහිල්ලා ඉතින් පස්සේ මොකද ගෙදරට වීදම් කරන්න ප්‍රශ්න කවරද? මම පුංචි කාලේ නම් සාමාන්‍යයෙන් කිසි දෙයක් ඉල්ලන කෙනෙක් නෙමෙයි ගෙදරින්. මගේ වීදමනොත් මම තමයි කරන්නේ. ඒ සමහර කාලවලට ඉතින් දේවල් මම ලෑස්ති මම දේවල් හිටවනවා ඒවා කඩවල වල දානවා දේවල් එක එක දේවල් මම මගේ ස්කූල් ගමන ක්ලාසස් වලට ඕනගෙන මම හදාගෙන යනවා එහෙම. දැන් සූර්යා දැන් අපි අර කියනවා කිය ඒ කියන්නේ
සමහරනිකන් එක කියමනක් විතරක් නෙවෙයි කියලා මම මේ ඔප්පු කරන්න උත්සාහ කරන්නේ මේ මට දැන් දොස්තර හේනක් තිබුණා නමුත් මට සංගීතයෙන් පුළුවන් වෙනවා මිනිස්සුන්ගේ හදවත් සුවපත් කරන්න කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒක කීර්ති පැස්කෝල් මහත්මයාත් කිව්වා. නමුත් ඒක නිකන් අපිට අහන් ඉන්නකොට හිතනවා නිකන් ඒක අර නිකන් අර සිත නිවන කතාවක් වෙන්න ඇති කියලා. නමුත් මම දන්නවා සූර්යගේ ජීවිතයේ අත්දැකීමක් තියෙනවා. මේ ඇමරිකාවේ හිටපු කාන්තාවක් ඇය සුවපත් වෙනවා ඔබේ හඬින්. ඔව්. පිළිකාවක් දරුණු ලෙසම තිබිලා ගොඩක්ම හොඳ තත්ත්වයට ඇවිල්ලා අවුරුදු ගානක තිබිච්ච පිළිකාව. ඒක දැන් ඔය දැන් මම ගායනා කරපු ගීතේ වගේ ගීත මගේ තියෙනවා ඔරිජිනල් ගීත 86ක් තියෙනවා ඔය වගේ. එතකොට ඒ ගීත කොහේ කොහේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. YouTube තියෙන එක එක්කිනාට අහුවෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට සමීප මාතෘකා ඒක ඇතුලේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගීත තුනක් එතුමින් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක මාස තුනක් එක දිගටම පිරිත් අනා වගේ තමයි දාලා තින්නේ. ඉතින් මම හිතුවා මම වෛද්‍යවරයා කියන එක පැත්තකින් තියලා ඒගම් නැතුව සංගීතයෙන් කෙනෙක්ගේ මානසික ප්‍රතිශක්තිකරණය හොඳට හදන වෛද්‍යවරයෙක් වෙන්න එහෙනම් ඒ පැත්තනොත් පුළුවන් කියලා මම ඒ පැත්ත ට්‍රයි කරා. ඉතින් ඒක තමයි මම ওই දැන් මේ කරගෙන යන්නේ. ඒත් එක්කම එහෙම දේවල් කියනකොට මම නිසා තමයි ජීවත් වෙන්නේ කියලා කියනකොට ඒක දන්නේ එයාගේ ඇතුළේ තිබිච්ච ප්‍රෙෂර් ඒක පිපිරීම යන්නේ දන්නේ. ඒතකොට ඒකට ඒක ටික 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 හොඳ කරන්න මට එදේ කරන්න ලැබිච්ච එක ඐ තින්ක් සතුටක්. එහෙම කතා නොකරපු අය ගොඩක් ඇති. එහෙම කිව්වහම එයා සූර්යට ඒ ශණිකේම දැනුණු දේ මොන වගේද? ඒ කියන්නේ මට දැනුනේ ශණිකව දැනුනේ හරි මම අසනීපේ හොඳ වුණානේ ඒක. ඒක තමයි. ඒ කියන්නේ මට මම අර දේවල් අයින් කරලා මගේ ටාගට් එකක් ගත්තනේ සංගීත චිකිත්සාව සහ දේවල් ඉගෙනගෙන ඒ දේවල් වලින් චිකිත්සාව ශක්තියක් වෙනවා කියලා. ඒක නිසා ඒ මගේ එක්ස්පෙරිමෙන්ටල් දේවල් මේ හරියමින් පවතිනවා කියලා මට දැනුණා. ඉතින් ඒක නිසා ඉදිරියේදී මම හිතනවා මගේ ගීත අහන ගොඩක් අය එහෙම කියනවා. ඉතින් එහෙම හදවතට කතා කරන්න ඉන්ඩිවිජුවල් එක එක ප්‍රශ්න වලට අපි දැන් අපි කන්සල්ට් කරනකොට කෙනෙක්ට අපි ප්‍රශ්න ගැඹුරට කතා කරන්න ඕනේ එළියට ගන්න දේවල් රිලැක්ස් කරන්න අපව මොලට ගිහිල්ලා ටික ටික ඩිලීට් කර කර ගන්න ඕනේ. ඒ වගේ තමයි ගීතේනොත්. ගීතේ කියන එකත් පැය 100ක් වුණත් ඒක ඇතුලේ තියෙනවා ලක්ෂයක් වුණත් තියෙනවා. ඒක නිසා මේ මේ වෙලාව යෝජනා කරන්න කැමතියි. මේක ඉෂංකටයි මනෝෂ්ටයි අපි ඔක්කොටම තියෙන පොඩි මොකද්ද කියන්නේ ඒක චිකිත්සාවක් කියලා හිතන්නකො. ආ ඕකේ. මේක අපි හැමෝටම ඇති. මටත් ඇති. මේක අපි බලන හැමෝටමත් ඇති. මේ බලන හැමෝටම තියෙනවද දන්නේ නැහැ. මම හිතනවා ඇති කියලා. මේ මට මගේ නෝන මගේ මාදරයක්. ආ ඕකේ. අපි හැමෝටම ඇති. මට ආසයි ඒක සූර්යාගේ හඬින් මහන්. අප්පුඩි ගහන්නද මාව අඬවන කෙනෙක් මගේ ඇස්වල කඳුළු එළියට ගන්න කෙනෙක්ට මං කොහොමද අප්පුඩියක් ගහන්නේ? ඊට වඩා මං ඔයාලට ආදරේ. ඒක තමයි මගේ ආදරේ. ඒක මං හිතන්නේ මේ දර්ශන රුවන්
සහ ඔබ කණ්ඩායමට මෙතන මුළු චිත්‍ර අම්ල තේනවර මේ හැම දෙනාටම මේ සිනමා පටයක් කිරීමටම අවශ්‍ය කරන සාධකය මේ ගීතයෙන් සපයන මම හිතන්නේ එහෙම සින්දුවක් ගැන අපි අහලා තිබ්බේ නැහැ මේ ගීතය තියෙන කොච්චර පවර්ෆුල්ද ඒ හරහා සිනමා නිර්මාණය බිහිවීමට තරම් පොදු කරුණක්නේ අනිත්වයක මට මගේ නොවන සහ මගේම ඒ කියන්නේ දනරින අපි එකට එක ගත්තොත් ඒක දෙක කැපුණාම එතන ශූන්‍යත් ඒ අනිත්ය කියන දේ තියෙන්නේ ඒතකොට හැම කෙනෙක්ටම ඒක පොදුයි ඉතින් එනවා යනවා කොම දෙකයින් ඉතින් ඒ මාත්‍රාවත් යාම වීම පමණයි ඒක නිසා ඒක හදවතට ඔයාටත් ඔයාගේ නොවන වාගේම ආදරයක් තිබුණාද තිබුණා. ඒ කියන්නේ මාමලා හරහා ඇවිල්ලා එක්ටම් ගේ සිරගත කර උම්මාද චිත්‍රාව රැගෙන ජපාන යන්න බැරුණාද? ඔව්. එයා ජපානේ ගියා. ඔයාට යන්න බැරුණා. මට යන්න බැරුණා. හැබැයි ඒ ආදර කතාව එයා ජපාන යනකොට මම දන්නවා එන්නෙත් නැහැ මම යන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ මට මගේ නෝන මගේ මාදර කීපයක් තිබුණා බ්‍රෝ. හරි ඒක හොඳයි. මට මගේ නෝන මගේ මාදරයක් තිබ්බා. අර කියපු වචන ටිකම තිබ්බා. ඒ වචන ඇස්සේ ඉතින් අර ඒ සින්දුව මටත් අර මේ අහන්න බෑ මේ ඇඬෙනවා. ඉතින් මට ඒක හරි ඉමෝෂනල් මගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ වගේ මේ මං අර සින්දු අහන කොටයි ගොඩාක් දුක හිතෙන වෙලාවල් වලට ওই සින්දු අහන්නේ නැහැ. ඔව්. හැබැයි ඔව්. තව දුක හිතෙන හින්දා හැබැයි නෑ මං හරි මට අර ගොඩක් සංවේදී මම ගොඩක් වෙලාවල් වලට මං දැන් ওই වචනේ අස්සෙත් මගේ ජීවිතේ විශේෂම තැනක ඉන්නේ තාත්තනේ ওই වචන අස්සෙත් ඒ වචන සමහර වෙලාවට කතා කරලා ඒ මගේ තාත්තව මතක් කරන තැන් තියෙනවා. එතකොට අර මට අර හැම සංගීතයක්ම අර මං හිතන්නේ අපේ ජීවිතාස්සේ අපේ මතක මතක් කරනවා. ඒක අර ආදරවන්තෙක්ටම කියන්න ඕනි කියලා දෙයක්වත් නැහැ. ඉතින් අර කොහොමද තියෙනවනේ කතාවක් මේ දුවෙකුට තාත්තා තමයි ෆස්ට් ලව් කියලා. ඔව් ඒක මේ අනිත් එක මගේ තාත්ති මට දෙයක් එපා කිව්වා නම් අයි අර කිව්වා වගේ මේ මටත් එපා තමයි. ඒ කියන්නේ මට හැම තැනකදීම ඒක මාර ලොකු හයියක් වුණා. ඉතින් අර මගේ මට ඇත්තටම ආදර සම්බන්ධතා දෙකක් තිබ්බා. මගේම නොවන මගේ අර ආදරයක් නොවන එකකුත් තිබ්බා. ඒක නහු දන්නෙත් නැහැ. ඔහෙම ආදරයක් තිබ්බා. මම කියන්නේ අපි හැමෝටම මෙහෙම තමයි නේද මනෝජ්? ඒක නම් ඒකපාර්ශ්වික ආදරයක් නේද? ඔයා කියන්නේ ඒකපාර්ශ්වික ආදරයක්. ඔයාට එහෙම ඒවා තිබ්බේ නැහැ නේද? මනක් තිබ්බා. තිබ්බා. දැන් මේ ඔයා ගායකයෙක් නේද? තමයි හිතන් ඉන්නේ. ගායකයෙක් නෙමෙයි. ඒකනේ වැඩේ. දැන් මොකද ඔයා ආපු ටෙලි නාට්‍යය. ඒ නාලිකාව හරහා ගොඩ නැගින්නේ විශේෂයෙන්ම අර මේ සුපිරිතරු මාවත වගේම සිහින තරු මාවතේ නාය තමයි මේ නළුවන් බවට පත් වෙන්නේ. ඒ නිසා මිනිස්සු හිතුවා ඔයා එහෙම කෙනෙක් කියලා. කට්ටිය ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා මට කියන ඔය අර කියන්නේ වර සින්දු කියන්නේ ඔයාලු පුළුවන් නේ. මම ගායකෙක් නෙමෙයි. මට ඇත්තටම මේ අයියේ මේ සිං කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම මගේ අම්මට හොඳට සිං කරන්න පුළුවන්. ඒ ආభాෂය එන්නේ නැති. ඒකත් මට මේ ලুকু මේ අයියලා වගේ නෙමෙයි. එහෙම ලুকুට මට කියන්න බෑ. පුළුවන් විදිහට මම සිං කරනවා. ඉතින් මම ගායකෙක් නෙමෙයි. පුළුවන් විදිහට සිං කරමුද එහෙනම්? ඔව් පුළුවන් විදිහට අනිවාර්යෙන්ම. අපි ආරාධනා කරනවා B+ සංගීත කණ්ඩායමත් එක්ක මනෝෂ්ගේ ගීතේ. I'm not afraid to die.
අද බොහොම හැඟීම් බර බොහොම ආදරණීය බොහොම සහෘද සන්ධ්‍යාවක් කියලා මට හිතෙනවා මම හිතන්නේ ඔබටත් එහෙම හිතනවා ඇති. ඉතින් මේ ජීවිතේ හැමදාම ලස්සනට ඉන්න ඕනේ කරන දේවලුත් අපි ඇතර මතක් කරනවා. එකක් තමයි අපේ සම නිරෝගීව තබා ගැනීම. මම නම් හෙට අනිවාර්යයෙන්ම ගිහිල්ලා මෙගා ග්ලෝකොලජන් පැකට් එකක් මෙහෙම දාලා මෙහෙම එකෙන් නානවා. මට රුක්මන් කියපු කතාව නිසා කොහොමරි මේ තරුණ බව රැකගන්නවා කියන්නේ ඉතින් අමාරු වැඩක්. නමුත් ඉතින් ඔබට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකකුත් තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සමේ අපි හැමෝගෙම අවුරුදු 25 30 පැනනයින් පස්සේ කොලජන් නිෂ්පාදනය ඔටෝමැටිකලිම අඩාල වෙනවා. ඒ නිසා ඒක අතිරේකයක් හැටියට ලබාගත්තු තින් ශරීරයට ඔබට පුළුවන්කම ලැබෙනවා. මේකේ තියෙන මේ එලාස්ටිසිටි කියන එක, එහෙම නැත්නම් මේකේ තියෙන මේ නැවුම්භාවය හොඳට ආරක්ෂා කරගන්නට ඒක 100%ම කොලජන් අතිරේකයක් නිසා බය නැතුව පාවිච්චි කරන්න කියලා තෝරන යෝජනා කරනවා. ඉතින් අපිත් යෝජනා කරනවා ඔබ මෙගා ග්ලෝ කොලජන් පැකට්ටුවක් අරගෙන බීලා බලන්න. සමහර විට ඔබට මේ වෙනස බොහොම ඉක්මනටම අත්විඳින්න පුළුවන්කම ලැබෙවි. ඒ වගේම තමයි ෆොරෙවර් කියන්නේ ෆොරෙවර් අපේ රටේ නාමයක්, ලංකාවේ නිෂ්පාදනයක්. ඒ වගේම ලංකාවේ හැමෝම විශ්වාස කරපු හැමෝම ලස්සනට තියපු වෙළඳ සන්නාමයක් හැටියට අපි මේ වැඩසටහන ගත්තොත් එහෙම මුලින්දම අපිත් එක්ක ඉන්න පාර්ට්නර් කෙනෙක් හැටියට ෆොරෙවර් හඳුන්වන්නට පුළුවන්. එනසා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපේ රටේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕන නිසා ෆොරෙවර් පාවිච්චි කරන්න කියලා යෝජනා කරනවා. ඒ වගේ මගේ මේ කට් එක වගේ කට් එකක් කපා ගන්න ඕන නම් මෙහෙම කප කප ඉන්න අතරේ මෙහෙම නහයට මොන හරි ඇල්ලුවොත් සස් නාලා මෙහෙම එක දෙකක් ඉතුරු කරලා කපා ගන්න පුළුවන්. සැලම් 0 එකට ගියොත් විශේෂයෙන්ම කොළඹ ඉන්න අයට තමයි මේ අවස්ථාව තියෙන්නේ. නැත්තම් හැබැයි මේ සැලම් 0 එකට වෙනත් රටවල් වල ඉන්න අයත් වැකේෂන් එකට ආවහම සැලම් 0 එකට ඇවිල්ලා ඒ කන්සල්ටේෂන් එකක් අරගෙන තමන්ගේ පෙනුමට ගැළපෙන විදිහට කොණ්ඩේ විතරක් නෙවෙයි බියුටි ට්‍රීට්මන්ට්ස් අරගන්න. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා, අපි යෝජනා කරනවා ඔබට ගිහිල්ලා ඔබේ පෙනුමට ගැළපෙන දේ කරගන්න සැලම් 0 එකට යන්න කියලා. හොඳයි, දැන් අපි ඉන්නේ විදේශ සම්බන්ධතා එක්ක. විදේශ සම්බන්ධතා එක්ක නවත්තපු දෙනින් පටන් ගමු. නවත්තපු දෙනින් පටන් ගන්න ඕනේ. එහෙම තමයි වැඩේ වෙන්නේ. අය මේ යටව ගිය විතර ගිල තියනවද? 20කට විතර ගිල තියනවා. 20 කියන්නේ ඉතින් සුළුපටු නෑනේ. ගිය වැඩිම කැමති රට මොකද්ද? වැඩියම රට කියන්නේ මම ඇමරිකාවට කැමති. ඇමරිකාවට කැමති. ඇමරිකාවේ ශ්‍රී ලාංකීය ක්‍රවුඩ් එක කොහොමද? ඉන්නව ගොඩක් ඉන්නවා අය. දැන් මම මේ මෑත කාලේ නම් ළඟකදී ගියේ නෑ. දැන් මීට අවුරුදු 5-6කට කලින් ගියා. කොරෝනා වලට කලින්. හොඳයි. ඉතින් අර මේ මිනිස්සු හරි පිළිවෙලයිනේ අය යන්න. ඒව අපේ රටවල් වලට එනවා නම් හරි හරි ආසයි. ඉතින් පිළිවෙල තමයි රටවල් වල තියෙන්නේ. පිරිසිදුකම පිළිවෙල බලන්නකො කොච්චර ඒ රටවල් දියුණු වෙන්නේ මං හිතන්නේ ඒ නිසා. ඒ නිසා ඒ රටකට මං හරි ආසයි. රුක්මන් වා රටවල් වලට ගිහිලා තියෙනවද? මම 15 දිස්ත්‍රික්ක ගියායි. 15ක් කියන්නේ වැඩිපුරම ගිය රට මොකද්ද? අර අපේ සංගීතය නිසා තමයි. වැඩිපුරම ඉතින් දුබායි බහරේ යනවානේ. එකපාර ටැමිල් ප්‍රෝග්‍රෑම් එකකට මේ යාපනය කට්ටිය කඳ ගහලා ගියා ජර්මනියට. මේ නෑ සීතලේ තමයි තියෙන්නේ. මේ මේ කවුද මේ ශංකා වැදරෝට ජපන් පුළුවන්? කොන්නිචිවා ජපන් බෑ පුරු කියන්න මතක නෑයි මං ජපන්ලි කතාවල පෙන්නද? හැබැයි ඔයා ජපන් යන්න සෑහෙන සිහින මැව්වා. මං කියන්නේ ප්‍රේමය නිසාම නෙවෙයි, නමුත් ජපන් යන්න සෑහෙන ට්‍රයි එකක් දුන්න නේද? ඔව්, මගේ මේ ෆස්ට් ලව් එකෙන් ඉතින් මම මේ ෂූට ගියාට පස්සේ මට දුක හිතුණා. මම ඉතින් එහෙම පොඩ්ඩක් මෝඩයි ඒ දවස්වල. මේ ඉතින් මම දෙපාරක්ම ට්‍රයි කරා. ඔය ඒ සම්බන්ධයෙන් ඉගෙනත් ගත්ත මොන හරි මොන සම්බන්ධද මැනික්ද මොනවා? මම ජියොමොලොජි කරායේ. ඒක අර මේ ජියොමොලොජි වලදී එක්සිබිෂන්ස් වලට රට රටවල් වල තමයි තියෙන්නේ. මම එකපාර දැන් ওই ජපන් වීසා ට්‍රයි කරනකොට මට මම ජියොමොලොජි කරේ ඒ සම්බන්ධව ඒ කියන්නේ විසිට් වීසා එකට ට්‍රයි කරා.
එක්සිබිෂන් එක තියෙන්නේ මං 2018 වීසා දෙකක් ට්‍රයි කරේ 2017 අන්තිමයි 2018 අය ට්‍රයි කරා. ඒ එතකොට 2018 තිබ්බේ ජපාන් වල මේ ජෙමොලොජි වලදී ඒක විදිහට ජපානයෙන් ට්‍රයි කරනවා. මෙහෙම මෙතන කියලා මෙහෙම ඉඳලා බලනවා ගිනියන්නේ නැහැ. ඊට පස්සේ අරකට ඕක ෆේමස් කියනවා. අවයි මට ඒකෙන් හොඳ දෙයක් වුණේ වීසා රිජෙක්ට් වුණා. නමුත් මම ජෙමොලොජි දිගටම ඉගෙන ගත්තා. මම ඔව් අදටත් මම ඒ සම්බන්ධව يعني මම يعني ඒක ප්‍රයිවට් දෙයක් විදිහට මම කාට හරි ඕන නම් අර ජේම්ස් වලදී තියෙනවානේ අර මේ ගොඩක් අය දන්නේ නැහැ ජේම්ස් ගැන. මම ඉතින් ඒ නොලෙජ් එකත් එක්ක වදන්නවා. චුට දනවර තියෙනවා ජේම්ස් වල ටික. කොහොමද මැනික් ගලක් උපදාන විදිය සරලව කියන්නේ බං. මම කට් ඇන් පොලිෂ් කරේ නෑ. ඒක ලෝකේ වටිනම මැනික් මොකද්ද? ඩයමන්ඩ්. ඩයමන්ඩ්. ඩයමන්ඩ් ඉතින් අර ලංකාවේ බ්ලූ සෆායර් තමයි ගොඩක් ප්‍රසිද්ධ. ඉතින් අර ලංකාවේ මං කරනකොට අර දැන් ওই ගොඩක් ඉංග්ලන්ඩ් ෆැමිලි එහෙම තියෙනවා බ්ලූ සෆාය හරිය යාලට රේර. ඒකට ඉතින් අර ලංකාවෙන් දෙන්න පුළුවන් ගොඩක් බ්ලූ සෆාය තමයි. ඒකට මේ මාකට් එක ඉතින් බලලා පොඩ්ඩක් ඒ සම්බන්ධව වැඩක්. වැඩි දේ ජපාන් යන්න ට්‍රයි කරලා ජපන් භාෂාව ඉගෙන ගන්න නැතුව. නෑ මං කරා. එන්නට මට මතක නෑ අර වුමනාවකට නෙවෙයි නෑ ඉගෙන ගන්න අර ඒ ඒ වෙලාවල් වලට. ඔව් ඒකත්. ඔව් ඒකින් ඉන්න තමයි මතක නෑ. වෙන වෙන දේවල් මුළු තියාගෙන ඉන්නේ මේ. ගෙදර සපුරා පෙලක් හදලා තිබ්බකෝ ගෙදර මේ මාතල මේ ඒක සපුරා පෙලක් තිබ්බද ගෙදර? ඇත්තද? ඇපල් පෙලක් යන තිබ්බ. රාහුල් ඔස්ට්‍රේලියාව හිටියා නේද? ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වෙන්නේ. ඔව් මෙල්බන් ශ්‍රී ලාංකිකයෝ ගොඩක් ඉන්නේ. තනිකර ලංකාවම ඉන්නේ. ලංකාවම හැලේ. ලංකාවම ඉන්නේ. හැබැයි ඔයා දන්නවද සූර්ය රාජම දන්නවද මේ රාහුල් වර්තාවක් තියෙනවා. කියන්නේ වැඩිම වේගයකින් ලංකාව ඉඳලා මෙල්බන් ගිහිල්ලා නැවත මෙල්බන් ඉඳලා ලංකාවට එන්න අඩුම කාලයකින් ගිහිල්ලාගෙන මම හිතන්නේ පැය කීයද? පැය දෙකක්. කාලය හරහාද ගියේ නැත්නම් මේ මේ ආලෝක වර්ෂේ මොකක් හරි යානයක් හැදුවද කොහොමද ඒ වර්තාව තිබ්බේ අපිට කියලා අපි මම දන්නේ මොකද්ද කියන්නේ. දන්නේ? නෑනේ. මම මතක් කරලා දෙන්නද? ඔය දරුවෝ ජපන් බෑනේ. බෑ ජපන් බෑ. ඔයා ඔයාට ආරාධනාවක් ලැබෙනවා ඕස්ට්‍රේලියාවේ හිටපු යාළුවාගෙන් යම්කිසි මියුසික් වීඩියෝ එකක් කරන්න. ආ එතකොට ඔයා යනවා ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. හැබැයි ගෙදරින් ඔයයි අර වාසව බඳුගේ තමයි මේ යන්නේ. ගෙදරින් පිටත් වෙලා පැය දෙක තුනක් ඇතුළත නැවත ඔබ ගෙදර එනවා. කවුදයි යකිවි ඔබ? වාසව දශුරණෝ කියන්නේ නැත්තේ. මං හරිද? හරි. ඉතින් බලන්න ගෙදරින් යනවා මෙල්බන් යනවා කියලා පැය තුනක් ඇතුළත එනවා ගෙදර. ඉතින් මම ඒක ගිහිල්ලා මියුසික් වීඩියෝ එකකුත් කරලා ඒ මියුසික් වීඩියෝ එකක් කරන්න අපේ තුමු විනාඩි 30ක් ගියා කියලා. ඒත් ඇත්තටම මොකද්ද දන්නුනේ රයිදා. එදා මේ අපි භාති සන්තුෂ් මියුසික් වීඩියෝ කරන් තමයි අපි රෙඩි වෙලා ඔක්කොම ගල්ලා. අතන වාසව තමයි මේ පරක්කුනේ. වාසවින් තමයි පරක්කුනේ. අපි ඔක්කොම බෑග් උනේ. ඒ පරක්කුනේ වාර ගෙදර කට්ටියට වැඳ වැඳ හිටින්න මම නෙමෙයි. 18 දිනක් ඉන්නවනේ වඳින්න එහෙම ගත්තොත්. නෑ කොහොම හරි එයාගේ මාත්‍රි දැන් ඉන්න ඕනේ. ඉතින් කොහොම හරි එයා එන ගමන් කෝල් පුරේ ට්‍රැෆික් කරේ කොහොම රාහුල කොහෙන්ද දෙන්න ඕනේ? නෑ මාත්‍රි දැන් ආයේ වාර. මාතර. මාත්‍රි දැන් කොළඹට ඇවිල්ලා මාත් එක්ක. මාතලේ. මාතර. මාතර ආයේ දැන් මාසනේ වාස. කොහොම හරි ඇවිල්ලා දැන් මම බලන් ඉන්න දැන් බෑග් උත් පැක් කරගෙන ඔක්කොම කරන් ගෙදරත් කියලා ඔක්කොම ආයි කියලා එයාපෝට් එකට ගියා. ෆ්ලයිට් එක ගිහිල්ලා. ඉතින් අද්දිත් අප් දැන් බෑග් කොහොම හරි විනාඩි 10ක්වත් නැහැ අපි පරක් වෙන්නේ නැත්තේ. ඉතින් එහෙම ඉතින් මේ නවත්තන් ඉන්නේ නැහැ නේද? ඉතින් අපි ආයෙත් ඊට වහුවෙන්ද ආයෙත් අපිට ටිකට් ටැග් මේක කරගෙන ගියා. ආ ඒක නේද රට කියලා නැතුව දර ගියේ ගෙදර ආපහු. ආයෙත් ගෙදර ආව බෑග් කරලා ගෙදර කට්ටිය බලන මේ මොකද මේ ඉතින් ගිය කට්ටිය ආයෙ ගෙදර ආයෙ මොකද ගියේ? ඔක වාසව කියන්නේ නැත්නම් වාගේ ඩයර මේ හොඳ මං හිතා අපි වෙන්නේ මං වෙන්නත් එහෙම ගිහිල්ලා ආපු මේ වේගවත්ම ගම වේගවත්ම ඔස්ට්‍රේලියාට ගිහිල්ලා ආපු හතර ගිහිල්ලෙන්ඩත් පුළුවන් ඔය කියන විදිහට පය හතර පොට් එකේ ගිහිල්ලා පොඩ් ළමයි අතවනන්න ගිහිල්ලා ආපෝට් එකේ ගිහිල්ලා රට යනවා කියලා හිතාගෙන ඒවයි ගිහිල්ලා අතවන්නලා අයියා ඒ චුට්ට මතක් කරගන්නනේ මේ මම කලාශේෂ්ත්‍රයට එන්නෙත් වාසව බදුගේ කියන අයියා තමයි ඉස්සලා මියුසික් වීඩියෝ එකකින් චන්ද්‍රපාණි කරලා ගත්තේ මාවත් ෆීල්ඩ් එකට. එතකොට දැන් තව සින්දුවක් මතක් වෙනවා.
චන්ද්‍රපාල ඒක නේ නේද ඒක නේ නේද එතකොට දැන් ඔය චන්ද්‍රපාල යසස් මැදගෙදර කිචන් යසස් මැදගෙදර අයගේ මේ එතකොට වාසවයත් එක්ක රාහුල් අයියා ආවා දැන් මාව Facebook එකේනේ දකින්න මගේ Facebook එකේ ෆොටෝ එකක් දැකලා වාසවයි අහනවා මේ නංගි මේ ෆොටෝ එක මේකප් දාලාද නැද්ද විස්තර ටිකක් ඊට පස්සේ මාව දැන් ඉස්ලාම ස්ක්‍රීන් ටෙස්ට් එකේ දකින්න යාළට බලන්න මාව ඕනි කියලා එනකොට රාහුල් අයියායි වාසවය දෙන්නද මාවේ කොහමද මේ දෙන්න ආවේ නෑ එකට හරිම හොඳයි ඉතින් අර එකට කොහමද වගේ හොඳයි කියලා එන විදිහ නෑ يعني ගෙදෙට්ටම ආගෙන මම මැප් එක දැම්ම ගෙදෙට්ටම ඇවිල්ලා ආගෙන මමත් ආයේ මට එහෙම කලාශේෂ්ත්‍රයට කියලා සම්බන්ධ මොනවා හරි වැඩක් තිබ්බත් ගෙදරින් යන්න දෙන්න මේ ඉතින් එයාලා ආවා මේ මං දන්නේ නැහැ වැඩි කොළඹ හිටියේ නට මම වැඩි එළියට එහෙම යන්න දන්නේ නැහැ මං මාව කියන්නේ ඉතින් එයාලා ගෙදෙට්ටම ආවා පර්මිෂන් අරගෙන ඉතින් ආච්චි අම්ම හිටියා මොන ජෝගෙත් තියනවා සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා. ඔව් ඒ මම මොනවද ඉගෙන ගත්තේ? මම බිස්නස් මැනේජ්මන්ට් කරේ. මගේ එක හීනයක් තිබ්බා පිටරටක ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ හීනයක් තමයි කැම්පස් යන්න කිනේ. ඉතින් මට මාක්ස් තිබ්බ නැහැ එලෙවන්ස් පස්සේ කැම්පස් යන්න ලංකාවේ. ඊට පස්සේ ඒ හීනේ එහෙම්මම මේ වුණා. සල්ලිත් නැහැ. පස්සේ කොහොම හරි මට මම ඊට පස්සේ ලංකාවේ ජොබ් එක කර කර ඉන්නකොට මම වැඩිපුර අධ්‍යාපනය කරා මෙහි මම HR කරා Human Resources Management පස්සේ මට හැකියාවක් හම්බුණා විදේශ රටක පස්සේ ඒකෙන් හම්බෙච්ච ගාණෙන් මං මගේ හිණි සැබෑ කරගත්ත සිංගප්පූරුවේ කියලා මම මගේ ඩිග්‍රී කම්ප්ලීට් කරා ඔය දරුවට සිංගප්පූරු භාෂාව පුළුවන්ද ඒගොල්ලෝ භාෂා කිහිපයක් තියෙනවා මෑන්ඩරින් තියෙනවා ටැමිල් තියෙනවා ඉංග්‍රීසි තියෙනවා ඔය තුනත් ගොඩක් ඉංග්‍රීසි තමයි ඒක යූස් කරන්නේ අපි භාෂා 10කින් විතර සම්භාව්‍ය සංගීතය ස්පර්ශ කරපු සූර්යයාට යන්න කලින් අපේ ඉතිහාසයේ අපි අහපු ලස්සනම හඬවල් දෙකක් රුක්මන්ගෙන් සහ ආයුමිගෙන් අහන්න සූදානම් වෙනවා B+ සමගින් ඔයි මේක HR දෝල්පාල මහත්මයාගේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීතයක් අද අපි මේ වැඩසටහනේදී කියන්න දෙයක් නැහැ සින්දු අහනකොට අපි හැමෝම දැනගන්නේ ඒක සුවඳ සිතක සිහින් සතපන්නේ මල් නුවරේ පෙම් සුවඳේ ඒක ඉරට හිනාවේ රැඳ මොනරු නටාවේ ඒක ඉරට හිනාවේ රැඳ මොනරු නටාවේ අල්ල වඩන සිත සුරත් පාවී ඕහෝ හෝ ඕහෝ හෝ ඕහෝ
බලනු නැතිනි අතුරලා මුතු සිනහ සලසලා නැලවි නැලවියේ නිවන් මහත නිලවරලියේ එනවා දැඟට පොඩි ෆන් එකක්. මේ මෙලඩි ඒ විදිහට හැදිලා තියෙනවා. ඔව් හැදිලා තියෙන විදිහ නේ. ඔය ජෝතිපාල මහත්මයාගේ කටහඬ නේද ඉතින් ආයේ. ඔයා වැඩියෙන්ම මේ ෆලෝ කරේ ඉස්සරින්දම්ම මේ ඔයාගේ සුපිරිතරුමාවතෙත් කොයි වගේ අයියේ මම ගොඩක්ම කිව්ව දෙමළ සින්දුයි හින්දි සින්දුයි අපි ඒ කාලේ. ඊට පස්සේ මේ සිංහල සින්දු පටන් ගත්තෙම කියන්නේ මේ තරඟෙට හින්දා. නැත්නම් සිංහල සින්දු කියලා නැහැ. මේ මුලින්ම මම මට මතක 85 වගේ චන්දසේන අයියාගේ සින්දුවක් කිව්වා. මම හොඩිය. ඔව් 85 මම හොඩිය. රේඩියෝ කියනවා මේ වෙලාව ගුවන් විදුලි සංස්ථාවෙන් කෙලෙස එක කීවත් ඔබ ගැන මතකේ. හා. ඒකෙන් තමයි සිංහල සින්දු වලට පොඩ්ඩක් ආසාව ආවේ. හින්දි සින්දු වලට ආවේ කුමාර් සානුගේ ධීරේ ධීරේ සේ මෙරේ සින්දගී මියානා. තේ ඔහොම කියනකොට නම් නිකන් ඒ සින්දු කැලක් කලක් අපිට බුරුවන් දෙද්ද හැම හින්දිද දෙමළද වැඩියෙන් ප්‍රිෆර් කරන්නේ ධීරේ ධීරේ සේ මෙරේ සින්දගී මේ ආනා ධීරේ ධීරේ සේ දිල් කෝ චුරානා තුම්සේ ප්‍යාර හමේ හෑ කිත්නා ජානේ ජානා තුම්සේ මිල්කර तुमको है बताना धीरे धीरे से मेरे जिंदगी में आना धीरे धीरे से दिल को चुराना तुमसे प्यार में है कितना जाने जाना
तुमसे मिलकर तुमको है बताना। මම දැන් ඔය මේ ඔය රවුල කොහොම නිකන් තිබ්බා පොඩි නිකන් සීන් එකක් ඔය නිකන් කණ්ඩියක් වගේ නේද නෑ නෑ මේක ඇවිල්ලා මහප්ප කෙනෙක් හිටියා මගේ පියදාස මහප්ප කියලා බම්බල පිටියේ එයාගේ කට්ටක මේක මම බැලුවේ දැන් බෙකම් කට් අර කට් මේකක් මම බාප්ප කට්ටක ඔය කට්ටේ කොට වෙනස් කරගන්න හිතුණොත් එහෙමද තව ෂාප් කරගන්න හිතුණොත් සැලොන් සීරකට ගිහිල්ලා මේ වැඩේ කරගන්න අපි ආරාධනා කරනවා thank you ඉතින් මේ අයෝමි දැන් ඔයා ඔයාර සිද්දු කියන කොටත් මම බලන් හිටියේ මේ ඉස්සරලාම අයෝමිව දැක්ක කාලේ හා සමානයි තාමත් ඔයාගේ පෙනුම සමානට අර වා කියපු විදිහට අර වා පුංචි උනත් හරිම සරයි වගේ නිකන් පුංචය එහෙම එහෙම එකපාරම අපිට පේන්නේ නැහැ වයස යනවා කාලය ගත වෙනවා කියලා මේ මොකක් හරි තියනවද රහසක් ඒක ඇතුලේ නිකන් ඒක විශේෂම උදාහමුදාවේ අපි ඔෆිස් එකේ වැඩ කරලා වෙන්න පුළුවන් නමුත් උදාහමුදාව කියන්නේ උදාහමුදාව නේ එහෙම රැකගන්නේ කොහොමද රුව නේ මන්දයි මගේ මමූතු දේවල් කරන්නේ මමයි ගොඩාක් ඔය ඔළුවට ගොඩක් බර දේවල් ගන්න මං හරි මේ මං රැකියාව කරෙත් හරිම මාර පීඩනයක් තියෙන තැනක හැබැයි මං ඒ හැමදේම ටග් ගාලා මං ඒක ඔළුවෙන් ඒ වැඩේ කළා මං අයින් කරගන්නවා ඒක මං හිතන්නේ ජීවිතේ හරියට අපිව නිරෝගී කරන දෙයක් ඕන ඔල්රෙඩි ඕන දේවල් බදාගෙන කරගෙන ඉන්නකොට අපි හරි බරයි මේ ඇඟ හැම වෙලාවම සැහැල්ලුවෙන් තියා ගන්න ඕන චූටි බබෙක් වගේ ඉන්න පුළුවන් හැමදාම වාගේ ඔළුවට බරක් නම් කොණ්ඩේ ඔව් වාඩි යන්න තියන සැලොන් සීරයකට ඉතාමත්ම මෙන්න ඔයාලට දෙනවා මෙහෙම ඇල්ලුවා මෙහෙම කපුවා එතකොට වාගේ ඒ බරත් නිදහස් කරගන්න පුළුවන් සැලොන් සීරයකට ගිහින් මට හරි ආදරෙයි ඔක්කොම මම කවදාවත් මන් දන්නේ මං මේ ඉස්සර හිටපු මමම තමයි. ඉදා කතා කරපු කෙනාම තමයි. ඒ හඬමයි. ඔව්. ඒ හඬමයි ඒ රුවමයි. මොකක් හරි හාස්‍යමත්. ගම්බිරි සැටේ සරයි කියන්නේ. ඔව්. කොහමද ආයමක වොයිස් එක? ඒ සරයි. සරම සරයි. ලොකු ගම්බිරි සැටේ. ඔව් ලොකු. ටිකක් ලොකු ගම්බිරි සැටයක් වගේ. පාට් දෙකක් ඒ සෝමෙගේ දෙන්නම ඒ විදිහම කිව්වා. කිව්වා. ඒ දෙන්නගේ ඒක විශේෂම අපි දැක්කා සූර්යත් කතා වුණා එකගෙන. ඒ කියන්නේ ඔය දෙන්නගේ තියෙන කම්බිනේෂන් එක බ්ලෙන්ඩ් එක. අපි සාමාන්‍ය අපි මම අපි දෙන්න ෆිල්ම් එකක් සින් කරලා තියෙනවා. ඔව් වැඩි ආවි ආදරය සහෝදරත්වය අපිට අන්තරම දැනෙනවා. ඒ දැන් සූර්යා මම අර විදේශ සම්මුතා වලට යන කෙනින් පොඩ්ඩක් මේ වගේ අහන් හිටියේ වඩ ජපන් පුළුවන් කියලා නෙමෙයි. මේ අර දැන් අර කිව්ව මේ කියන්නේ ඒ කරන වැඩේ ඒ මොහොතට විතරයි කියලා කිව්වට අපේ අපේ ශාස්ත්‍රය විශේෂයෙන්ම රංගන ශාස්ත්‍රය කියන්නේ එහෙම තැනකුත් නෙවෙයි. එහෙම ඒ වෙලාවට විතරක් දැනෙන දෙයක්ද රංගනය කියන්නේ. අපි හිතමු ප්‍රේමචාවනිකාවක් කරද්දී කවුරු හරි තරුණියක් එක්ක ඒ ආදරේ ඇත්තටම දැනෙනවද? මම දැන් මේ නළුවෙක් නෙවෙයි වගේ මම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. දැන් ඒක මම අමතක කරනවා නළුවෙක් කියලා. ඒකේ මොහොතට විතරද ඇත්තටම මේ ප්‍රේමය හටගන්නේ? එහෙම නැත්නම් ඒක කෙමිස්ට්‍රි එක බොඩි බොඩි එකේ කෙමිස්ට්‍රි එකට ඒක ඇතුල් වෙනවද? කලින් පිටපත දෙනවනේ. කලින් අපිට හරි වැඩයක් නම් අපි පිටපත කලින් අරගෙන අපි ස්ටඩි කරනවා. නැත්නම් අපේ ජීවිත කවදාවත් නොදකපු නොවින්ද අත්දැකීමක් අපිට එළියට දෙන්න වෙනවා. හැබැයි ඒක කාගෙන්වත් අහලත් නැහැ, අපි කොහෙවත් දැකලත් නැහැ, සමාජයෙන් දැකලත් නැහැ, චිත්‍රපටයකවත් පොතපතක කොහෙවත් දැකලා නැහැ කියලා හිතන්නේ. ඒ වගේ දෙයක් වෙනකොට අපි ශූන්‍ය වෙලා අපේ ඇතුළෙන් ඒක ක්‍රියේට් කරගන්න ඕනේ. ක්‍රියේට් කරගත්තේ නැත්නම් වැඩක් නැහැ, එහෙනම් නළුවෙක් වෙන්නේ නැහැ. ඒක ඒ ඒ ඒ ටයිම් එක අපිට මේ මොහොතේ ඉන්න කියලා කියනකොට ඒ එතන අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක හදාගන්න. ඒ තරම් තැනකට පත් වෙලා තියෙන්න ඕනේ. දියුණුවක්. එතකොට ඒක කරන්න පුළුවන් කියලා හිතනවා. එහෙම රඟපාද්ද එහෙම ආදරයක් හිතිලම නැහැ. හිතිල තියෙනවා.
ඒක ගෙදර යනකොට නෑ. ගෙදර රැද්දිත් ආදරේ අරන් ගින් තියනවා. පහොද ඇද්ද නෑ. පහොද තරංග වෙලා තියනවා. බලපම යත් එහෙම අරන් ගිල්ල ගෙදර යත් අරන් වෙලා. සිරාවට කවුද ඒ කියලා අහන්න බෑ. ඒක නෑ දැන් කියන්නේ. කියන්නේ. ඈ? කියන්නේ කියන්නේ මං දන්නේ මට මතක නැහැ ඒවා කියන්න බෑ දැන් හිතන්නේ නැහැ නේ කියන්නේ දැන් කියලා වැඩක් නැහැ එතකොට නිකන් ඒක අනේ මං දන්නේ බ්‍රෝ ගියපු දේවල් මට මගේ නෝන මගේම ප්‍රේමයක් තිබුණා කියලා සින්දුවක් කියලා දාන්න තියතරේ තියෙනවා සින්දුවක් කියගෙන ඉන්න අපිට පුළුවන් සින්දු වලින් අපේ මෝඩ් එක වෙනස් කරන්න අපි දැන් ආරාධනා කරනවා රාහුල් ආ සුපිරි ගායකයෙක් නේ අපි ගීතයක් අහමු B+ මේ අය ඉතින් ෆුල් ට්‍රයි ආ දෙන්නම් කියන්නේ මෙයා මම මේ ගීතේ ලෑස්ති වෙනකන් කියන්නේ රාහුල් ඇවිල්ලා සබහා ධර්මයට ගස්වලට හරිම ආදරය කරන කෙනෙක්. අපි 얘ගෙන කතා කරමු මේ ගීතය අහලම. Thank you.
අපේ හින්දි සිනමාව කොවිතරන් අපිට උදව කරනවාද බ්‍රෝ ඒ වගේ දේවල්ලට හම්මෝ මටද නටන්ඩත් වුණා ඒක අපි සින්දු කියන්න නැති දෙන්න නැටුවන්න හැබැයි මේ සූර්යා අරමං කලින් අහන්න හිටපු කෑල්ලක් මගේ එක අන්තිමට තියාගන්නත් කියලා හිතුවා ඔයා විදේශගත වීම ඒක හරි වේදනාකාරී අත්දැකීමක් වෙයිද වාගේ ප්‍රේක්ෂකයන්ට නිකන් අය අරය ලෝ ඇත්තේ යෑමින් පමණයි නමුත් මේ යෑම නිකන් ඒමක් නොවේද කියලත් හිතනවා මට වෙලාවකට මටත් හිතෙනවා ඒ කියන්නේ කලින් ගිහිල්ලා ආවනේ ඕස්ට්‍රේලියාව හිටිය සිඩ්නි වලංගු යුනිවර්සිටි ගිහිල්ලා බෑ ඒත් අතහැරලා ආවා බෑ හැබැයි දැන් නෑ යනවාමයි කියලා හිතාගෙන ඉන්න හැබැයි මං හිතුවා තව පොඩි කාලයක් මං ගන්නවා කියලා මොකද තව දේවල් ටිකක් තියෙනවා කරන්න ඒක නිසා ඒකට තව පොඩි ටයිම් එකක් ගන්නවා මොකද කරන්න පුළුවන් ඒ ක්‍රියේටිව් එක මොකද අතෙන් ගියාම මේ දේවල් මිස් වෙන්න පුළුවන් ගොඩක් දේවල් ඒක නිසා තව පොඩි කාලයක් අරගෙන ඊට පස්සේ කෙලින්ම සූර්යා දැන් මම වාරෙන්න මනෝ ඔයාගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ හීනයක් තමයි අවුරුදු 12 ද තමයි අම්මට කියන්නේ ටෙලිවිෂන් එකේදී කවදා හරි මම මෙතනට යන්න ඕනේ කියලා ඒක හිතාමතා කිව්ව දෙයක්ද එහෙම නැත්නම් පුංචි කමට කිව්ව දෙයක්ද නමුත්
අවිඥානිකව තිබ්බ දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි නලුකම විතරද වාගේ ටාගට් එක එතනින් එහාට තව මොනවද වා මේ ගැන මේ ශේෂ්ත්‍රය තුල කරන්න බලාපොරොත්තු වෙන්නේ? අතරමයි හොඳ නිර්මාණවලට තමයි ගොඩක් මම හිතන් ඉන්නේ සහභාගී වෙන්න. ඒ කියන්නේ මම ආස චරිත ටිකක් තියෙනවා කරන්න සහ මම මගේ කැපැසිටි මම මේ දැන් මේ දැන් දැන් ඉන්න විදිහට මම දන්නා මගේ කැපැසිටි මට මේ රේන්ජ් වලට යන්න පුළුවන් කියලා. ඉතින් ආසයි ඉස්සරහට හොඳ වැඩවලට සහභාගී වෙන්න. ඒක තමයි ඉතින් දීර්ඝ ටිරනාට්ටි වලින් ලැබෙන ජනප්‍රියත්වයේ දීර්ඝ කාලණය කියලා විශ්වාස කරනවා. එහෙම දෙයක් තියෙනවා. මොකද ගොඩක් කට්ටිය මම අඳුරන්නේ ඒ චරිතෙන් නමෙන්. මම ඒ ඩ්‍රාමා එකත් එක්කම ටෙලි ඩ්‍රාමා හතරක් විතර කරා. නමුත් අර ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට යන්නේ අර දීර්ඝ නාට්‍ය චරිතේ. ඉෂංක ඔයාගෙත් මං හිතන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඔයාගේ චරිතය සමන්දිනේ. ඒ චරිතයත් මිනිස්සු ගොඩක් ආදරය කරා. මිනිස්සු ඒ චරිතෙන් එහාට ඔයාව හිතන්නත් බැරි තරමට ඔයාට ආදරය කළා කියලා හිතනවා. අයියේ මේ කියන්නේ මට කියන්නේ මම කොහෙ ගියත් ඒ කඩියත් අර මගේ චරිතෙත් එක්ක මන් දිහා බලලා දුක් වෙනවා. ඇයි ඔයා අඬන්නේ? ඔයා අඬනකොට අපිත් අඬනවා කියන තැනට එනවා. ඒ කියන්නේ මට හිතුණා ඒ අතරේ මම හොඳ විදිහට ඒ කියන්නේ ඒ චරිතය මම එයාලව අල්ලගෙන කියන එක. නමුත් අර මේ මිනිසුන්ගේ ආදරය හරිම මේ හිතා ගන්න බෑ. හරි සංවේදී මේ විදිහට තමයි ඒක මට හම්බ වුනේ. කියන්නේ ගොඩක් වෙලාවලට පොඩි ළමයිනුත් ආදරේ. ඒත් එක්කම මම ඩුබයි ගියා එක ටුව එකට. එතකොට සමන්දිනී කියන චරිතය මුලින් පෙන්නලා නමුත් එයා තව ලංකාවට ගිහින්නේ නැහැ. මම ෂොපින් මෝල් එක යනකොට දුවගෙන ඇවිල්ලා ඇන්ටිලා වගේ කියන ළමයා බලාගෙන ඉන්නවා මේ ලංකාවට යන්නේ නැද්ද කියලා ඇහුවා. මේ කියන්නේ එතකොට කියන්නේ මම ඩුබායි නම් කෝල් කරන විදිහට තමයි සීන් එක යන්නේ. කියන්නේ ඒ කට්ටිය අර ඉන්නේ චරිතය ඇතුලේ. මට කියන දැන් ඔයා යන්න එහෙම කියලා. එතකොට අර ඇත්තටම ලංකාවේ ඉන්නවනේ ඇයි අම්මලා රට ගිය ළමයි මෙහෙ ඉන්න ඒ චරිත මෙහෙ ජීවත් වෙනවනේ. එතකොට ඒ මට කියන්නේ කොයි රටේ වුණත් අර හරි ආදරයක් හම්බ වෙනවා. දැන් ඇත්තම කියන්නකෝ දැන් ඔයාට මාත් එක්ක නටනකොටද හිතුනේ හොඳ ඩාන්ස් කෙනෙක් කියලා පොදු දේවත් එක්ක නටනකොටද? නෑ මට ප්‍රභුදේව මාස්ටර් එක්ක ඩාන්සින් නෑ ඒ චාන්ස් එක මට හම්බුනේ නෑ. ඒ කියන්නේ ඇත්තටම මගේ චාන්ස් එක ගත්තේ නෑ. මොකද මං ඒ වෙනකොට මාතර සිද්ධු ෆිල්ම් එක මේ ෂූටින් මං ඒකේ හිටියා. මං මට කිව්වා ඔයාට ගිහින් එන්න ටයිම් තියෙනවා කියලා. නමුත් අර දෙකම බදාගෙන මට එක චාන්ස් එකක්වත් නැති වෙයි කියන බය මට තිබ්බා. ඊට පස්සේ මම සිද්ධු එකේ කියන්නේ මේන් රෝල් එක එන්න කලින් එයාගේ ඔක්කොම ටික මම තමයි අර මේ කරේ. එතකොට මේ එයාලගේ මට එවනට ප්‍රභුදේව මාස්ටර් හම්බ වුණා. මට එක හරි වාසනාවන්ත අවස්ථාවක්. ඒතනදී මට හම්බ වුණාම ඒතන ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබ්බේ. වෙන ප්‍රොජෙක්ට් එකකට තමයි මම ගියේ එයාලා කැරක්ටර්ස් තෝරනකොට. එතනදී මට සර් කතා කරා. ඒක ලොකු වාසනාවක්. හිතාගන්න බෑ මම හිතන්නේ එයාලා රැවටුනා මං ටැමිල් කියලා. ඔයගේ පෙනුමේ තියෙනවා නේ තාත්තා අනිල් කපුර් වගේ වාගේ. ඔව් හරි ලස්සනයි. මේ මම අනිත් එක පොට්ටුවක් තියාගෙන ගියේ. ඒක මට පොඩි පුරුද්දක් තිබ්බා. ඉතින් එයාලා ඇත්තටම හිතුවේ මම ටැමිල් කියලා. දැන් මේතර නටනවා දැක්කහම සමහර ප්‍රභුදේවාට හිතෙන්න පුළුවන් මාවත් මේ වැඩේට සෙට් වෙනවා කියලා. මේක පෙන්වන්න නැතුයි අපි ප්‍රභුදේවා කියන ඒ චරිතයට වා කොණ්ඩ හැදුවේ කොහෙන්ද? මම ගොඩක් රටයි තනියම තමයි හැමදේම. වාර තනියම හදන්න දෙයක් නැහැ. වා සැලොන් සීන් එකට යන්න. සැලොන් සීන් එකට. හොඳටම හදන්න. හදන්න බෑ. වා මේ රාහුල්. ඇයි වා මේ මෙච්චර ගස්වලට ආස? වා සබහා ධර්මයත් එක්ක ඉන්න කෙනෙක්ද? උන්චි කාලේ ඉඳලම ඔයාට තිබ්බේ යම ආරේවන හොයාගෙන තියෙන අයිර කවුදව කියන්නේ? කියන්නේ දැන් අපි හිතමු නිකන් ඔයා පුංචි කාලේ ඉඳන්ම ගස් කපනවට විරුද්ධද? මම ඇත්තටම ආසයි. ඒ කියන්නේ සෝභා ධර්මයට සත්තුන්ට හැමෝටම ආසයි. ඉතින් ඒ කියන්නේ ගස් කපනවට කැමති නම් නැහැ. පොඩි කාලේ රචනිකුත් ලියලා තිබ්බා ග්‍රේඩ් 5 එකේ ඉද්දි. ඉතින් මම ගොඩක් නේචර් කත් එක්ක ඉන්න කැමති ළමෙක්. මම හැමතිස්සෙම මම ඔය ගියත් මං ආස ඔය පැත්තක් බලාගෙන ඉන්න මිස්. ඔව් දැන් මෙහෙම අපිට ගහක් දිහා බලාගෙන ඉඳී, කොළයක් දිහා බලන් ඉඳී, අපිට තියෙන සතෙක් යනවා බලන් ඉඳී. ඒක මරල් ලොකු දෙයක්. ඒ කියන්නේ අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ නම් අනිමිස ලෝචන පූජාව පැවැත්වුවා තමන්ට මේ බුදු වීම සඳහා පිටතුන් බෝධියට. වැඩිම වෙලාවක් ගහක් දිහා බලාගෙන ඉපු කාලේ මතකද? කවුද අයියෝ කිව්වේ? ඔක අපේ ගෙදරින් එන්න ඕන දෙයක්. ඔක එළිය කවුරුත් දන්නේ නැහැ. මම හිතන්නේ මේ ඉස්කෝලේ පටන් ගත්ත වෙලාවේ ඉඳන්ද ඉවරන වෙලාවේ ඉඳලා පහවස පහ විතර වෙනකන් ගහද්දී මම තුන වසරේ අයියා හිටියේ. එතකොට තුන වසරේ ඉද්දී අපිට විවේක කාලයක් දෙනවා, බ්‍රේක් එකක් දෙනවානේ.
ගත්තේදී අපේ ඉස්කෝලේ පන්තියේ ඉලං පොඩි ළඟ දුරක ලুকুව ගහක් කියන අපේ අර රාජකීය මාධ්‍යට ලুকুව අර පරණ අවුරුදු 200 විතරයි පරණ ගස්නේ තියෙන්නේ. ඉතින් කොහොම හරි උතන ගහක් කපනවා. දැන් කොහොම ඇවිල්ලා ට්‍රක්ස් මේ ට්‍රක් එකක් ඇවිල්ලා දැන් කපන ඔක්කොම මැෂින්ස් ආල් දැන් මං ඉතින් දැන් මම දැන් බ්‍රේක් එකකින් දැන් මං දකින්නේ ඒක. දැන් ළමයි සෙල්ලම් කරන ක්‍රිකට් ගහනවා. දැන් මම ගිහිල්ලා බලන් ඉන්නේ ගහ කපන එක. දැන් මට එනවා දුකයි ඒ ගහ කපනවා. දැන් මං ලොකු ප්‍රශ්නයක් හිතනවා. දැන් මට කියන්න කෙනෙක් නැහැ. දැන් බලාගෙන ඉන්නවා. දැන් එතන ඉඳගෙන කොහොම හරි ඉස්කෝලේ ඉවරනකම් මං එතන හිටියේ. මුළු ඉස්කෝලේම අපේ ක්ලාස් ටීචර් අපේ පන්ති ළමයි ඔක්කොම ආව හොයලා ඉස්කෝලේ ඉවරෙන්න ඕන විනාඩි 10ක 15ක ඉස්සෙල් තමයි දුවගෙන ඇවිල්ලා කිව්වේ මෙන්න මේ ළමයා මෙතන ඉන්නවා කියලා. කොහොම හරි එදා හොඳ රට හොඳ ගුටි මට ඉස්කෝල පන්තියේ කෙනෙක්ලෝ බය වෙලා මාව ලාගෙන අවුරු 3 වසර ළමයෙක් කියන්නේ පොඩි ළමයෙක් නේ. ඒ ළමයා පන්ති නැති වුණාම ඉතික ලොකු ප්‍රශ්නයක් කියලා රස අපේ උන්චි කාලේ ඉඳලම ගස්ගෙන තිබ්බ එන්න කියලා රස මේ ඉතී එකමට කවදාකවත් අමතක වෙන්නේ නැහැ ඒක. ඉතින් ඔයාගේ ගස් සම්බන්ධය වගේම ඔයාගේ කොණ්ඩ ගස් සම්බන්ධවත් ඔයා හිතනවා නම් වාර පුළුවන් සලොන් සීරුවකට ඇවිල්ලා ඔයාගේ සීලු ප්‍රශ්න මං මනෝත දුන්නද නෑ මනෝජ් හරි මනෝජ් වාගේත් වා හරි ස්ටයිල් වලට කැමති බව පේනවා නේද? ෆෝටෝ එක විදියට කරනවා. ඔයාට තියෙන්නේ iPhone එකද M phone එකද? iPhone. ඔක කවුද දුන්නේ? M අකුරෙන් පටන් ගන්න කෙනෙක්ද ෆෝන් එක දුන්නේ? ඔව්. අගේ චාලේ ඉතමත් නරයි. ඒ කොහෙන්ද ඇත්තට ඔය ඩීටේල්ස් එන්නේ? ඕක නම් හොයා ගන්න විදියක් නැහැ නේ. ඕක හොයාගත්තේ මට ඉන්නවා මිත්‍රේ ඕස්ට්‍රේලියාවේ. ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ වෙන්න දේ තමයි මාත් අහන්නේ. කතාව කොහොමද? හරි මම නිකන් ඇහුවා iPhone එකක්ද M phone එකක්ද කියලා. iPhone එකක් කියපු මේ අකුණේ පටන් ගන්න. ඒක දැන් ඉදිරියේදී ඕස්ට්‍රේලියාව පදිංචිට යන බලාපොරොත්තුවක් තියෙනවා. ඕස්ට්‍රේලියාව නෑ. මේ ඔව් එම් එනවා ලංකාවට. හරි හරි ඊට වඩා පස්තාවේ පත් කරන්න බෑ. මම පොඩේ දා ගන්නවා. වාගිලා කොණ්ඩේ දා ගන්නවා. කොණ්ඩේ දා ගන්නවා. අකුර අයෝ මේ අකුරවත් කියන්නේ ඔය කියපු අකුර කියලා කියන්නේ. ඔය කියපු අකුර නේ ඒක. අපි යන්නේ කොණ්ඩේ. එහෙම මෙහෙම එහෙම එකටම යන්න ඕනේ නැහැ. වෙද වෙද ගියත් කොල් හදනවා. ඔයගොල්ලෝ කැමති මරන් එල්ල එකට හදා ගන්නත් පුළුවන්. හැබැයි කොණ්ඩේ විතරයි. අපි ආයෙමක ගීතය අහලමු. තම් කළ කුම් කුම් තිනුක
ස්තුතියි. අද මේ සන්ධ්‍යාව හරිම ලස්සනයි, හරිම සංගීතවත්. ඒ නිසා අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා forever ලස්සනට හැඩට ඉන්න කියලා. වියට එන්න ඕනේ, බලලා එන්න ඕනේ. අපි මේ බොහොම ස්තුතියි වාගේ. දැන් ඊළඟ කියන්නේ සංගීතයේ දෙවෙනි පියවර, මුල් පියවරට වඩා බරට තියන්න පුළුවන් වේ කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ අලුත් සින්දු ටිකක් අපිට අහන්න පුළුවන් වේ කියලා. අපේ සෙට් එකට කියන්න වමට සිග්නල් දාලා දකුණටන හරවන්න එපා කියලා රුක්මන්. මෙතනින් එහාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි සිල් දිනාටම සුබ පතනවා. ඒ වගේම බොහොම ස්තුතියි. අපි හැමෝටම ලබා දෙනවා forever within. ඒ වගේම ඉශාංකා වාගේ ගමනටත් ස්තුතියි. වාගේ ව්‍යාපාර කටයුතු, වාගේ රංගන කටයුතු හැමදේම සාර්ථක වෙලා ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ සන්ධ්‍යාවේ අපිත් එක්ක එකතුනාට ස්තුතියි. එහෙනම් අපි සමු ගැනීමටයි සූදානම්. අපි නගිම ඔක්කොම ගිහිල්ලා ත්‍රිවිල් එකේ අපි යමු ලස්සන වටයක්. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට සංජීව. ස්තුතියි එලිගන්ස්. ත්‍රිවිල් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. අපි යනවා සුබ රාත්‍රියක්. උපයාගෙන කෑවේ පනවාගේ කැපවිලා, කොමනා වැඩ නෑනෙ කිසි කාලේ අපි දීලා. උපයාගෙන කෑවේ පනවාගේ කැපවිලා, කොමනා වැඩ නෑනෙ කිසි කාලේ අපි දීලා. කිසිවෙකු ආදා නැති බැරිවිලා, අපි නෑ අහක බලන්නේ. කිරි පැනි වාගේ අපි බජාරකේ, ලි පොලි කාලා හරිටන් එකට යන්නේ. කොමිස් පටා කෝටා පිනතේ ගසාගන්නේ, සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ. කිරි පැනි වාගේ අපි බජාරකේ, දෙලි පොලි කාලා හරිටන් එකට යන්නේ. කොමිස් පටා කෝටා පිනතේ ගසාගන්නේ, සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ.